හැමටම සුි දසක් කියල පාර්තු කන්නගම අද අප ේසික් ්‍රේඩිින් ෝසේ එකල නි ඩිය රම් කරම එති මේ වීඩිය කාරාපි කතා කරන්න මැනේ මෙන්න් කියන කොටස ගැන එදනි පලව නේටම මතෙක් දුරට කියනගත්තේ ඇනලයිස් කියන පාත්තිේක රිට අනිවාේම ්‍රේඩින්න් රදදිින් වශ්‍යයන කොටස්තුනත් තමයි. ඇනලයිස් ඊලංගට ල් හවශ්‍යයන ැනේමන් ඊ ළඟට ල් ශේනවා සයිකො කියන ටමේ ොටස් තු. ඒන් මෙන්න මේ කොටස් තුන තමයි වාල්ඩ ප්‍රදාාන වශයෙන්ම ට්‍රේඩිං කරන්න අවශ්‍යවෙන්නේ ඇතනිින් අපි පලේනටම මෙතෙක් දුරට ඇනලයිස් කියන පාත්තික නිවැරදීම ගනගත්තා දැන් මේ වෙන කොට වාලදන්නක් හෝම අපි නිවැරදීමම ඇනලයිස්ය කරලලා මාගට් එක හරියට මූවෙන පැත්ත හරිම හොයාගන්න කියනෙක වාල ව කොටත් ඉගෙන අවසන් ඊළඟට අපි ඉග ගන්න තියන්නෙන වැදගත්ම කොටස තමයි මෙන්න මේ මැනේෂ්මන් එඒ මන් පලේනට මතක්රා මැනේස්්මන් කියන්න අපි ්‍රඩිං ලින් දගත් වෙන. ප්‍රධානම අංගයක් කියලා එරෙන් මෙතනද අපි මේ කොටස්තුන ගත්තොත් එහෙම බෙල සයට සියයක් විදිියට මේ කොටස් තුනේ එකතු අපි සියර සියයක් ගත්තෝොත් මෙතැනද අපට වැදගත්කම මෙන්න මේ කොටස් තුන සීර සිය බෙදිල ඇනකොට බලාගන්න පුලුවන් මේ තුනනුත් අපිට වැදගත්ම වෙන කොටස්ටික මොකද කියලා. එෙෙන් වායාලා වැඩි පුරම අනිවාරයෙන්ම හිතන ඇතේ මෙ මේ ඇනලයිස් කියේන පාත්තයකට තමයි අපි වැඩි පුර අවධානයක් දෙන්න ඕනේ එහම නත්තන් අපි වැඩිපුරම ඉගෙන ගන්න ඕනේ මෙන මේ ඇනලයිස් කියේන පාත්තක. විතරයි කියලා තමයි ගොඩක් දෙනෙක් හිතාගෙනන්න. ඒක තමයි මෙන මේ ්‍රේඩිංලින් සයට අනුනමයක් විතරම අසාර්ථක වෙන්න හේතු එතකොට මේ වෙනකොට ට්‍රේඩ් කරන පුද්ලයන්ගෙන් සීර සියක් ගත්තු තේකෙන් සියට අනුවටක් අනූනාමයක්ම මේ වෙනකොටත් අසාර්ථකයි. එතකොට මෙතැද ට්‍රේඩින්ං කරනායකෙන් සාර්ථක පුද්ල වෙන්න සට එකත් දෙකත් අතර වගේ ප්‍රමාණයක්. එච්චර අඩු ප්‍රතිසතයක් එන්න හේතුව තමයි ගොඩක් අය මෙනේ ඇනලයිසින් පාර්තික විතරක් ඉගෙනගෙන ට්‍රේඩිින් කරන්නඇවිල්ලා යයාලගේ. ඒ සල්ික ොස්කරගන්න එක හමනැත්තං. එහලා තව දුරටත්් ලොස්ක්ක ඉන්නක. එති මේ හේතුව නිසා තමයි යාල්ල මෙ මේ මනේටමන්් ස සයිකොලොජි කියන කොටසට වැඩි පුර අවධානයක් දෙන්න අවශ්‍ය වෙන්න. ඇති අපි මෙ මේ කොටස් දෙක දන්නේ නැව ඇනලයි විතරක් ඉග ගැන. ේඩිග ලින් වල්ඩ සාර්කෙන්න්න කොහෙත්ම ඉඩකඩක්නෑ. ඒ වගේම තමයි තව පිරිසක් ඉන්නවා ට්‍රේඩිංගල්ඩ, අලොත් පිරිසක් ඒ අය කිසිම දෙයක්ක් ඉග ගන්න නතුව ඇනලයිස් ැනේමන්් සයිකලජ මෙට මේේ කිසිම පොයින්ට් එක ඉගෙනගන්න නැතුව ඇලා ඔහේ ට්‍රේඩ කරන්න විල්ල. ඇයාගේ ලක්කේ චක් කරන්න ට්‍රේට් කරලලා මෙතැන්දි ලොස්සයන පිරිසකුත්තින්නා. එඩක් ඒ පිරිසට අමතුරෝ ගොඩක්යි ඉන්නව ඇනලයිස් කියන පාත්ේක හඳට ඉගනගෙන නමුත් මැනේට්මන්් ස සයිකලජි කියන කොටස පොඩ්ඩක්වත් ඉග ගනි නැතු. එයාලා ඔහ ්‍රේඩ්දාලා. ඇගේ සලිටිකල් ලොස්කරගන්න ඇත් තින්න. එතකට අපි මෙතනදි අනිවාරම මෙම ඇනලයිස්සා මැනේච්වන සයිකලොජිකින මේ කොටස්තුනම නිවැරදම ඉගෙනගෙන තමයි ට්‍රේඩින්ං වල්ටන්ටවෙන්න ඕනේ. එහමනොත් අනිවාරම ඕල්ඩත් මෙ මේ ට්‍රේඩින්න් වලින් සාහත්ත කවෙන්න පුලන්.ඒතින් මං කලින් කිවෝවාගේම සියයට සීයක් විදිර ගත්තොත් මෙතන්නේ දි මෙට මේ ඇනලයිස් කියන පාත්තකට සාමානයෙන් ලබා දෙන්න සියයට දහයත් සියයට විශ්සත් අතරපමාණයක්. ඒඇන් මේ සේ සිය ගත්තොත් අඩුම්ම පතිසතයක් තියෙන කොටස් තමයි මෙනම ඇනලයිස් කියන පාත්ක. එතකට සියට දහයත් සයට විශසත් අතරපමාණයක් යන්න පුංචිම කොටසක් ඒගේ මැනේ්මන්ටල ගත්තොත් මනේට මන්ටවල්ඩ ිසාමන්්‍යයෙන් ට හත ලියත් සියයට පහාත් අතර අවධානයක් ලබා දෙන එක අන්ුවාලා වැඩි පුරම ඉග ගන්න ඕේ ඇනයි මනේ මන් ගත්තොත් අප මනේට් මන් කියන කොටස තමයි. ඩිපුර අධනයයක්දීලා ඉගෙනගන්නවශ්‍ය ඒ නවල ට්‍රේඩිං වලින් සාර්ථක වෙන් වනම් වාල්ට වැඩිපුරම මනේච්මන් කියන කොටස අනිවාරෙන්ම අවශ්‍යන කියලා. ඕල්ට මේ වෙනකොටත් පැහදිල වෙන්න නේ. එතකට මෙන්න මේ ඇලයිස්සා මැනේච්මන් කියන කොටස් දෙකටත් වැඩේ අවධානයක් අපි දෙන්න ඕනේ මෙට මේ සයිකොල්ලජී කියන කොටසට. එතකට සට පනහත්. සියයට හැටත් අතර ප්‍රමාණයක් අනිවායම අපි අවධානය ලබා දෙන්න ඕනේ මෙන්න මේ සයිකෝ ලෙජිකීනකොට සට. එතකොට ඔවාල්ඩ තේරණ ඇති. අපි මෙන්න මේ විදියට ට්‍රේට් කරන්න නං. වැඩි පුර ම අපේ සයිකොල ජයක ගැන අවධානයක් දෙන්න ඕනේ. ඒවගේම මැනේෂ්මන් ගැන අවධානයක් දෙන්න ඕනේ. මේ දෙක විතරක් වාල්ඩ තිබුණත් වාල්ඩ සියයට අනුවක් සයට අසුවක් වගේ ප්‍රතිසාදයකට යන්න පුළුවන්. එකන් වාල මේ දෙක හරියට පලෝ කරනවානං. ම සයිකල්ෝජිීන කොටස්සේක හරිර පලෝ කරන්නන වාල්ට ෝරවල් පොපිට්ෙක් න්න පුලුවන් වගේම ඔලගේ ට්‍රේඩිං වාල්ඩ සාර්ථක කරගන්නත් පුළුවන් එතකොට අපිට මෙන්න මේ ඇන ලයිස් කියන පාත්ෙකට සියට දහයක් වගේ විස්සක් වගේ ප්‍රමාණයක් තියෙන්න එතකට මෙන්න මේ පුංචි කොටසිගෙන ගන්න තමයි. අපි වැඩි පූර කාලයක් ගත කරන්න ගොඩක් අය කරන්න මෙමේ ඇන ලයිස් කියන පාත්ේක විතරක් ඉගෙන ගෙන ඇල්ර් ට්‍රේට් කරන්නට න්න එහම ඕයාල ට්‍රේට් කරන්න යන්න පවාල අනිවාරම මේ කොටස් තුනම. හදට අවබෝධයක් ඇතුව ඉගෙනගෙන අනිවාරෙන්ම ට්‍රේට් කරන්න පටන්ගන්න. එත උඩාලමන් කලින්ම කිව් සියට එකත් සියට දෙකත් වගේ ප්‍රමාණයක්ත් තමයි. මේ වෙනකට ට්‍රේඩිං වලින් සාර්ථක වෙලා ඉන්නේ. එතකට අසාර්ථක පුද්ජලය සෑහන ප්‍රමාණයයක් ඉන්න. සාර්ක පුද්ගල සයට එකක් දෙකත් අතර ප්‍රමාණයක් ගැන පුං්චේ ප්‍රමාණය එතකොට සට අනුවටක් සීට අනුනමයක්ම මේ වෙනකොටත් ක්‍රේඩින්ංවලින් අසාර්ථක පුද්ජල වෙන්න එතවට මේ විදියට වෙන්න හේතුව තමයි ගොඩක්ම ලොක හතුව තමයි මැනේශමන් ගැන අවධානයක් නැතිකම ඉතින් මෙට මැනේස්ටමෙන්් එකක් තිබුණ න මනස්මන් ගැන හරියට ඉගෙනගෙන තිබුණන මේ සයට අනුනාවේ සයට අනුවට සර පණහක් දක්වත් අඩු වෙන්න තිබුණ ඇල සයිකෝලජි කියන කොටසට අදා දුන්නන්නේ නැත් මන කොට. සටත් අඩුම අවධානය දෙෙනවන. ඔඩ අනිවාරෙන්ම ්‍රේඩිං වලින් ලොකෝ සාර්ථකත්යක් කරගන්න පුළුවන් සමහර ඉන්න මනේ්මන් විතරක් ගොඩක් දුර ටිගෙනගෙන ලා ැනේෂ මන්ට ොලින් මයි ට්‍රේඩිං වලින් සාර්ථකවෙන්න. එතවට සමහර පුද්ගලයඉන්න. සයිකොලජිකල් කොටස සයාලගේ වැඩි පුරවර්ධනය කරගෙන මැනෙ මෙන්න්ටල්ලට පොඩි අවධානයක් ලබාදල ඇන්ලයිස්සල්ල පොඩි අවධානයක් ලබාදීලා ඇලගේ සයිකොලජි කොටස වැඩි පුරවධනයක් ම කරමින් ඇයාගේ ට්‍රේඩිගක් සාර්ත කරගන්න අය එයටවට වාල්ඩක් තුුුවන් ඒ ට්‍රේඩිග ස්ටජයක කදාගන්න යාල මනේමට නිවරෙන්ම යුජතු කරන්නඒ ගොඩක් වැදගත් මනච්මෙන්් කියන කොට ස්වාල්ඩ ජීවිත ඕනම දෙේකට වැදගත්වෙනවා. අපි කරන හැම දෙයක්ම මැනේමන්ට් එක්කට කළමනා කරය කරලා කරනවානං යාලට ඒක වැඩි සාර්ථකත්යයක්දකින්න පුළන් ඇතින් ඕයාල කම්පැනිික් ගත දන්නවඇති අනිවාරම මැනිෂ න් ීමම්මික් හැමකම් පැනිකක්ගේමින්න්නවා. එතකොට යාල ්‍රේඩිං කරනවා කියන්නන්නේ ඔයාල ට්‍රේඩින්ග කරන්නෙ තනියීමම. එතකට ආල්ල තිනෙ තනිකම් පැනිික් ඔයා තනින් තමයි ේට් කරල එඇැදි ප්‍රපිට්යක් කරගන්න ආ ැන ගන්නන ඔක්කොච්ච ්‍රේට ්‍රමාණ ද නාද. ොච ්‍රේට ණයක් මේ වනකට විින්කරලති නතු ොච්ර ේට ්‍ර ණයක් මේ වෙනකුට ලොස්ස ලාති නද. එදකට මේනක මට ොචර ප්‍රපි්ිගත්ති නද. මේ වෙනකොට මගේ කැපිටල්ලක මුලු එකතුව කොහොමද. ඒවගේ මම කොමද මේ මකට් එකක තුල මගේ මැනේෂ්ම් එක ඒමනැත්ත ක්‍රික් එක වම කරගන්නේ ඒවගේම මම කොහොමද මෙතනති පොපිට් එක වැඩිපුරාරගන්න පොපිට් මනේස්්ම් එක කරන්න මෙන්න මේ කියන දෙවල් ඔයාල අනිවාරයෙන් මිගෙන ගන්න ඕේ ඒවගේ මදන ගන්නර මං ඉන්වස්මට්ක් නකටේ එකතකර ල ටෙඩ් අ ධානව කියන්න යා ළඟ තියෙන මුදලක් ඉන්වස්මටවා එඒකට අනිවාරය යාල ඉන්වස්මට්ක්ක දාන ානක් සිිලට් කර තියන්නනේ. මේ දේවල් ඔල හරියට ඉගෙනගෙන තිබුණනොත් තමයි ඔල්ට මේ ට්‍රේඩීංන්ල මැනේච්මන්් එකක්කතුව සාර්ථකන්න හැකියාව ලැබෙන්න එතින් අපි බලමු දැම් වැඩි කතාන්නතුව මොකක්ද මේ මැනේට්මන් කියන්නසා කොහොමද අපි වෙන මැනේ්මන් කියනකොටස ට්‍රේඩිංවලට ඇප්ලයි කරගන්න කියලා ඉ හල්ල පාලනට ගත්තොත් මැනේච්ම් එකේ කොටස් තුනක් බලාගන්න පුළුවන්. පලවෙෙනක ගත්තුොත්යම අපිට බලාගන්න පුළුවන් මනි මනේ්මන් ඊලංගක කොටස් ගත්තොත් එතැන අපි කතා කරන්නේ රික්ස් මැනේච්මන්ට් එක ගැන. ඒ අප තු කතාරන්නේ පට කොටස ගැන්න තු අප පදානවස අපි ම ගේ කොඩස් තුයි. නි මනෙ රික් මනෙටම පොපිට් මනේ්මන් කියන න්න මේ කොටස් තුුණ තමයි. අපි ප්‍රධාන වස්සයෙන්ම මැනේස්මටල් දෙ කතා කරන්න. එතකට මේ කොටස් තුන වාල බිගින කෙනෙක් විදිහට ඉගෙන ගත්තොත්තේම අල් අනිවාරයම් ට්‍රේඩින් වලින් සාර්ථක කරන්න පුළන් ඔල බිගෙන කෙනක් හැටියේරේමනැත්තන් ්‍රඩීින්ම් ටන් ගන්න මූලික අවද්‍යිය ඉන්න කෙනෙක් විදිට ල්ල පලේනටම තියන්නනව මනි මැනෙම් එකක්. ක් එකක් ්‍රපීට න ් එකක් එති මෙතනදදි නි මන ් එක කෝමද කරන්න රික්ස් න ් එක කෝමද කරන්නසා. ොපට මේන් ka e e e ් එක කෝමද කරන්න කියලා ඒට විසට් අපි කතා කරම තින් අප මෙන්නම මනජ්මට් එකේ තියන ප්‍රධාන කොටස්තුනින් පලනිටම කතා කරන්නන්නේ මනි මැනේච්මන්් කියන කොටස මෙන්නනවේ මනි මැනේට්මෙන්න්් කියන කොටසති අපි යොදාගන්න ප්‍රධානම රූල් එකක් තියෙනවාගේ අපි අනිවාරයෙන්ම පිළිපැදිය යුතු අපි අනිවාරෙන්ම කඩන්න නැතුව රැකිය යුතු රුල් එකක් තියෙනවා ඒ තමයි ෆයිපසන් රූල් කියෙන රුල් එක. මෙනම ෆයිපසන් රල් එක මොකක් ද වෙන්න සා මේක ඇති වැදගත්කම ගැන අනිවාර්ම මංවල්ල ඉස්සාහදිෙක්ස්පලෙන්න් කරන්න එලින් වාල මෙන්න මේ දේවල් නෝඩ ඩවන්්රගන තියාගන්න මෙන මේ රූල්ස් ඒවගේම මෙතයින්යේ මේ ෆයිපසන් රූල්වල්ඩ තියෙන න්‍යයාායන් මෙන මේ වගේ දවල් වායාල නෝඩ ඩවුන්් කරගන්න ඒතවට ල ගොඩක් ලේසිෙන් එක ධාර්ණය කර ගැනීම හැකියාව තියෙන ඒවිදිට වාලා නොෝඩ ඩවන් කර ගත්තාාවම එක මතක හිටිනෑ ්‍රමාණයේ වැඩි නනාගේම අල්ල මේ විදිට වීඩිකබ්බල්ල. අම්මතර ලොකු කාලයක්. ොදන්න අවශ්‍යනෑ ඒකොටස බලන්නව අල් පොතේ පිටුව පෙල්ලා ඒකොටස ලේසිම්ම බලාගන්න පුළුවන්. එති ඒගනිසා වාල අනිවාරෙන්ම නෝඩ ඩවන්් කරන්නඉෙනගන්න මේගේ වැදගත් කාරණයගෙන ගන්න කොට. ඉති මැනේ වටල්ද මෙනම ෆල්සන් රල්ලින් අපි කරන්නේ අපි ලඟ තියෙන කැපිටල්ලින්චියයට පහග ප්‍රමාණයක් එක ටේඩ්ඩෙක්කට දානක. උදාහරණයක් විදිට ඔයාගේ ොලට්ටගේම නැත්තන් වගේ කැපිටල්ල සම්පූණ ඩොලර් දාහක ප්‍රමාණයක් තියෙනවානම්. එකඒන්නවා බයිස් එකකව් එකගේෙම් නත්තන් වාබෙනත්ක්චෙන්ජික් ියස් කරනව නම් ඔල්ගේ ඩොර් දහක ප්‍රමාණයක් තියෙනවා නම් පයිෆසන් රූල් කියන්න ඔ එක ට්‍රේඩ් එක්කට දාන්නේ ඩොලර් පණහක ප්‍රමාණයක්. එතකොට ල්ඩ ඩොලර් නමසේ පණහක ප්‍රමාණයක් ඉතුරු වෙන්න ඕනේ මෙන මේ ඩොලර් පණහක ප්‍රමාණෙ එක ටේඩ් එක්කට වාලදදාපුහම එතකොට ආල් මෙතැදදි නැතුනොත් නැතිවවෙන්නේ ඩොලර් පනාහක ප්‍රමාණයක්. ඒවගේ මවාල්ද ව ඩොර් නමසේ පණහක ප්‍රමාණයක් ඉීතුරුව තියෙනවා. මේ ඇැතිච්චි ඩොල් පනාත්යන් කරගන්න ඇති අපි මේ විදිට ෆයිපර්සන් රෝල් එකක් යස් කරන්න ප්‍රධාන හේතුවත් තියෙනවා මොකද අපිට මාකට් එක මොන්න විදියට ද මූ වෙන්නේ කියන එක හරිටම ඇනලයිස් ස්ොලින් තීරණය කරගන්න බෑඉතිං ඇනලයිස් අපිට වර්දින්න පුළුවන් වගේම මාකට් එක පන්ඩමෙන්ටල් නිියස්් එකක් ඇවිල් හරි එමනඇත්තම් මාගට් එකේ ක්‍රේශ් එකක් වෙලා හරි. අපි හිතන මූමන්ට එක වෙන්න නැතුව වෙනත් පැත්තකට මාකට් එක මූවෙන්න පුලුවන්. උදහරණයක් විදිට ඕලත් ්‍රේඩ් එක දාන්නන්නේ මමාකට් එකක උඩට යනව කියලන. මාකට් එකේ ක්‍රේශයක් ඇල්ල මෙතතිරිදම් මාකට් එක සෑහෙන් පල්ලහැට වැටෙන්න්න පුළුවන්. එතකොට යාලගේ න්්‍රරිපොයින්ට එක මතන තිබුණාම යාලා ඩොර් දහගපමානීීම මෙන්න මේ එකක් ට්‍රේඩ් එක දාලත් තිබුණොෝත්න්. මෙතනද යාගේ සම්පූර්ණ මුදලම නැතිවෙන්න පුළුවන් නිසා තමයි අපි මෙන්නේ ෆයිෆසන් රෝල් කීනක යුස් කරගන්න. එතකොට යාල මෙන්න මෙතනදී එක ට්‍රේඩ් එක්කට දානේ ඩොලල් පණහක් නිසා මාකට් එකක මන්න ේවි අ මට එකකට ට්‍රේඩ් අදදාලා මාට් එක බැරිවෙලාවත් ක්‍රශෂ් කක්වෙලා හරි එම ත්ම්න් පන්ඩ මටන් වස්කීපෑ කැල් හරි ේවිදිට එක දිගට පල්ල හැට වැටුුණනොත් යාගේ සම්පූර්ණ ොල්ර් පපුමාණයෙන් නැති වෙන්නේ. පනහක ප්‍රමාණයක් ඒකයන්න්නු ආල්ඩ සියයට අනුව පහක්මතාවෙනකට ඉතුරුයි ඔයාල්ලගේ කැපිටල්ලෙන් සයට පහක ප්‍රමාණයයක්ත් තමයි මේ වෙනකට අට නැතිවෙලා තියෙන්නේෙ. එතකොට වාල් මෙ මේ සයටට අනුව පහ යුස් කල්ලා මේ නැතිච්චි සියයට පහත් එන් කර ගැනීමේ හැකියාව ප සම්භාවිතාව අනිවාරෙන්ම වැඩිපුරත් තිබෙන නිසා. මේ කො ස් ල් එකතුරගන්න පුළුවන් ඉ නඒක නිසා තම පෙනේ ෆයිර්සන් රල් කියන එක මෙනම ට්‍රේඩිග වලදී උදාගන්න. එ එකකට අපිට එක ට්‍රේඩ් එක්කට දාාන්න පුලුවන් සට පහ ප්‍රමාණයක් ඒේ කියන්නේ. ොර් හක්තේනවනන් ඩොලල් පනහ ප්‍රමාණයක්. එතකොට මෙන්න මේවිදිට අපි පොයිෆසන් රූල් ියුස් කරට මෙතනදිත් අපිට ගැටලුවක් ඇතිවෙන. එතකට මෙ මේ ෆයිසන් රල් එකින් අපි කරන්න එක ටේඩ් එක්කට සට පහකපුමාණයක් දානෙක. එතකොට ඔයාල එක දවසත් තුළ ටේට් කීක් දානුවද කියනෙකෝ වාතීරණය කරන්න ඕනේ. තීර්ණය කරන්න ඕන කෑන්න වාල මැනෙක් මන්ට් එකට කරනවානං මේ අදමං කියල තෙන විදිර්තමයි වන්න මේ ට්‍රේඩින්න් ටික එමනැත්තම් මේ ට්‍රේඩ් කීපේ දන්න ඕනේ ඇතකොට වාල හිතන්න මෙතැදි සයට පහගානේ. වා දවසකට ට්‍රේඩ් විස්සක් ධානවානං මෙතැනදි සීර පාහගන ට්‍රේඩ් විසක් ධනවා කියන්නේ වගේ සම්පූර්න්න කැපිටල් එකම ටරේඩ් වල්ට වැටිලයිවරයි. මෙතැනදි වෙනස තමයි එක ට්‍රේඩෙක්කට මුළු කැපිටල් එකම දානෙ නැතුව. වා ට්‍රේඩ විශ්සකට එෙමනැත්තම් වෙනම කොයින් විශ්සකට එෙමනත්තම් වෙනම ප්‍ර්‍යාස් විශසකට තමයි. ට්‍රේඩ් චියයටට පහගානෙ. නහහා ගන විස්සක් දාලා යෙනෙ. එතකට वाල්ල මෙන්න මෙතනසි සම්පර්ණම කැිටල්ල එක මෙන මේ විසටත් ඇටලලා මකටක ක්‍රේශ්කක් ඇල්ල ැරිවෙලාවත්. එතකට ල එටිය ගත්තුත් මෙ මේ පයින්ටග සිට පහග ප්‍රසන්ට එකක් ඇයටතේ. මකට්ටක හැම පෙයා එකක්ම යස්කලේම නැත්තම් පෑස් විස්සක් යස් කරල්ලා එම නැත්තං කොයින් විස්සක් යස් කල්ල ඕල ට්‍රේඩ් විස්සක් දාලා තියනව වනං. න්ට්‍රේක ගන්න මෙන්න මේවාගේ පොයින්් එකක් නම් ඔවරෝල්ෝ අල මේගේ පොයින්ට එෙක්කිඉන්න ට්‍රේඩ් එක ගන්නේ. මාකට් එක මෙන්න මේ මොහොතිදං ක්‍රේශෂක් කඇැවිල්ල සම්පූර්ණ මාකට් එකම කඩාගෙන වැටුනොත්තේම ඔලත් දාපු සම්පූර්ණ මුදලම වල්ට අනිවාරෙන්ම නැත්තිවන්න පුළුවන්. ඒකනිසා අපි මෙතැනදි ට්‍රේඩිං දානකට ට්‍රේඩ් කොච්චරද දාන්නේෙ කෙනෙක් ගැනත් අවධානයක් දෙන්න ඕනේ. අපි එක ට්‍රේඩ් එක්කට මුළු කැපිටල් එකම දාන්නේ නැතුවත් සීට පහක රුල් එකක් යස් කරනාව වගේම. ට පහකරුල් එකක් ියස් කන වගේම අපි මෙතන්දි ටේට් කියක් දවසක් තුළ යුස් කනවා දෙමනත්තන් ට්‍රේඩ් කියක් දවසත් තුළ දානවද කියන එක ගැනත් අවධානයක් දෙන්න ඕනේ එහම නැතුව ආලසියට පහක පසන්ටේජක කිය කරන්න මෙමනතන් සිට. හේ රුල් එක ියස් කරන කියලා වාට්‍රේඩ් විස්සක් දැමුත් දවසක්තු ලේමන් නැත්තං එකම වෙලාවේ වා ට්‍රේඩ විස්සක් දැන්මොත් වා වක්්‍රාකාරව කරලාතියෙනවාගේ මුළු කැිටල් එකම එක ට්‍රේඩ් එක්කට දැම්මහා සමානව මුළු කැපිටල් එකම ට්‍රේඩිංවල්ට දාලතියෙන එක එක නිසා අපි ඒවිදිර ට්‍රේඩ් කරන්න නෑ එතින් මෙතනද වාල තව දෙයක් කියන්න ඕනේ මේ විදිට අල ට්‍රේඩ කරන්නේ නැතුව. විියයට මෙන්න මේ විෙට වාල කැපිටල්ල එකම දැම්මොත්තේ වාල දන්න ඇති ස්ටප් ලොස් කියලකක්තිේවා එති මේ විදෙර වාල හිතනවානං මෙන්න මේ ඩොර් දහමදාලාි ස්ටොප ලොස්ස එකක් තිබ්බපු හරිනෙ කියලා උදහරනයක්ක් විඩටවා ඩොලර් දහම එකටේඩ් ෙක්කට දාලා මෙන මෙතැදි එන්ත්‍රියක් ගත්තොත්තු ලා ඩොලර් දහක එන්ත්‍රියක් ගත්තුන් මෙන මේ ඩොලර් දහ දැම්මට පස්සේ මාකට් එක විද හල විල්ල ගේ ස්ට පලස එක මේ පොින්ට න කියලා පිේතමමු ඒවාගේ ලික්වට පොයිසක මේ පොින්ට එකේ යාල්ගේ පල න්ටක් නමේ ඩ. එතකොට මෙන්න මෙතැනද. මාකට්ට එකන්න මේ විදිර පහල ටැවිල්ලා මෙ මේ ස්ටෝපලොස්ක වැදනොත් තේම ආල්ඩ ඩොලර් දාහෙෙන්. අඩුම ඩොලර් හයසීයක්. එ නත්තන් ොල් හර සියයක්ක්වන් නැතිවෙන්න පුුවන්. එතකොට වාට ඉතුරුවවෙන්න ප්‍රමාණය සට හතලයක්ක් කියඒමනැත්තන් සයට පණහක් වගේ ප්‍රමාණයක් එතකොට යාට ආය බෑ මෙන්න මේ ඩොලර් හර සිය දාලා මේ නැතිවිච්ච ඩොලර් හරසිිය එක පාරම හොයා ගන්න ඒක ගොඩක් අසීරු නිසා වාට සිද්ධ වෙනවා මේ විදිට පයිපසන් රූල් ලගක් කිියස් කර ගන්න ඒමනත්තම් හල්ල මෙ මේ ෆයි පසන් රල් එක උපරෙම යුස් කරන්න පුලන් සට දහයක් දක්වා සීට දහයක රුල් එකක් කිදියට එති මම සාමානයෙන් සියයට දහයත් පහත් අතර ප්‍රමාණයක් තමයි යුස් කරන්න ආවන් වශයෙන් වන් සීට පහයි යුස් කරනා. ඒවගේම තමයි ඔයාල්ල මෙන්න මෙතනද මෙනවේ සයටට පහ කියන කොටසට අඩුවෙන් කැමතිනන් යුස් කරගන්න පුලන් උදාහරණයක් ඉඩියට ආලංග ොලර්. දහක ප්‍රමාණයක් තියෙනවා කැපිටල්ල එක විදයට. එතකොට ඔයා යුස් කරන්න සියට එක්ක ප්‍රණයක් නංවාගේ එක ටේඩ් එක්ට එම නැත්තන් සීට දෙක්ක ප්‍රමාණයක් නංවාගේ එක ටේඩ්ඩෙක්කට ඔයාගේ රීක් සේක සෑහෙන්න අවම වෙනවා. එතකොට ඕයාට එන්න තියෙන පොපිට් එක වැඩිෙනවාගේම ඔගේ ගම ස්ලෝඋුණට වාට එන්න තින පොපිට්ක දෙන රරික්ෂ කවමෙනවා වාට සුපිරිම මනෙස් මන්ටෙක්කට. කරගයන්න පුළුවන් එදට පයිසන් රූල් කියලාි යස් කරට අපි අනිවාරයම සීට පහක්ම දාන අවශ්‍යනෑවාට පුළුවන් සීට එකක් දාන්නීට දෙකක් දාන සීට තුුණක් සීට හතරක්වාගේ. සීට පහට අඩුවන් කැමති ගාන කොල්ට එක ටේඩ්ඩෙක්කර දාන්න පුළුවන් එකත් වාල මතගතියාගන්න ඊළඟට අපි කතා කරන්න ඕන මෙන්න මෙතනද. ගොඩක් අය මෙන්න මේ මැනේස්්මන්් එකගේ මැත්ත මේ මනි මැනේස්් පෙන්ටල යොදාගන්න සට පහ කියෙන රුල් එකට කැමතින. ඒ අය කැමති ඉක්මනි සල්ලවන්න එමනැත්ත. පාස් ගෝත් එක කරගන්න ඉතින් මෙන මේ පස රුල් එක යුස් කන එක අපිට තියෙන අවාසය තමයි මෙන මේ ගෝත් එක හමනත්තන් අපේ කැපිටල් එක ගරෝත් එක වෙන්නේ ස්ලෝලි ස්ලෝ ඇන් ස්ටඩි ගමනක් තමයි අපිට මෙතනදින්න තියෙන නමුත් මෙතනදවාල්ල මෙන මේ ගමන ස්ලෝ වනාට ස්ලෝ ගමනක් වනාාට මේ ගමන ස්ලෝ වුනාටට මෙතැනදි හම් වෙන වැදගත්ම රීබෙට් ඇ තිෙන ඒ තමයි මෙන්න මෙතනදිවාල් හම් වවා Ri ka aumaमािया, එතකොට ආගේ ගමන ස්ලෝ වුණාට වාට අවම රික්ෂ එකක් අරගන්න පුළුවන්. රික්ෂ එක අඩුයි කියන්නේ අනිවාරේ මායාලා ට්‍රේඩිින්ග වරින් සාර්ථකයෙනවා වාට ට්‍රඩිං වලින් හොඳ ගමනක් තිනා කියනෙක තමයි ඔයා මේ ට්‍රේඩිින් කරන්නකොට ගේ රික්ෂ එක අවම කරගන්න කරගන්න වෙන්නේ. එතකොට ආ ැගන්නවනේ ම රක්ෂක අඩු කරගන්නන්ද රිික්ෙ වැඩියෙන් අරගන්න ටේඩල්ට එන්ට වෙලා අපේ තියෙන සල්ික්ත් නැකරගන්නවාද කියනෙක හ තියන්නේ කරන්න ඕනේ. එකට ආල්ල මෙන්න මෙතනදි තව ගැටලුවක්ෙන්න්න පුළුවන්. හිතන ඇති අපි මොකටදසිීට පහක මුදලක් එක ට්‍රේඩ්ඩක්කඩ දාන්නේ අපිට පුළුවන්නේ ඩොලර් දෙසක් දාන්න ඩොලර් දාහක්තිේ වානං වාල්ඩ පුළුවන් සාමාන්‍යෙන් ඩොලර් දෙසයක් එකට්‍රේඩක්කට දාන්න එහමනැත්තන් ඩොලර් තුන්සයක් එක ට්‍රේඩ්ඩක්කර දාන්නඒමනැත්තන් ඩොලර් හරසියක් එක ට්‍රේඩ්ක්කට දාන්න මේ වගේ වාල්ඩ හිතන ඇති ඇයි අපි මේගේ ලොකු මුදලක් දාන්නේ නැතුවචීට පහක් වගේ පුංචිර්පමාණයක්දාලා ස්ලෝ ගමනාක් කියන්නේ කියනක ගැන වාල්ට අනිවාර්රම ප්‍රශ්නයක්යෙන් නඇති වාල් ඉතුරුවන්න ඩොලර් නමසේ පනා ගැන ලොකු ප්‍රශ්නයක් තින්න පුලුවන් අපිඒ ඒ නමසේ පනයිනුත් ඩොර් දෙසිත් තුන්සියක් ියස් කරනම් මොකද වෙන්න කියන එක අනිවාර්රම හිතෙන්න්න ඇති මේකෙන් මොකද වෙන්න කියක මංවාල්ල පැදිලි කරන්න වා හිතන්න මෙතනදි වා එක ට්‍රේඩ් එක්කට දානා ඩොර් හා සියක පමාණයක් එකඇන ඩොලර් දාහෙන් සට හතලයක පමාණයක්ට හතලයක ප්‍රමාණයක් තමයි ඩොලර් හාසසියක් කියයන්නේ. එතකොට අඩ බැරි වෙලාවත් මේ දාන ට්‍රේඩ්ඩ එකන් මේ දාපු සම්පූර්ණ මුදල නැතිවුණොත්තෙ මේ ඩොර හාරසිියක ප්‍රමාණේ ඔයාට නැති වුුණොත්ත එහෙම මෙතැනැදි ඔයා අනිවාරෙන්ම මෙන මේ ඩොලර් හාරසයක පමාණේ නැවත හොයා ගන්නනම් වාට යස් කරන්න වෙන්නේ මේ ඉතුරු එච්ච ඩොර් හය සියක පමාණේ එතකට මේ ඩොර් හයසියනුත් ඩොර් තව හාරසීයක් දාලා ඒ ට්‍රේඩ් එකක්ත් වායාල ඔස්සුනොත්තේම එතවොට වාල්ි ඉතුරෙන ඩොලර් දෙසිියක පමාණයක් එතකටවා හිතන්න මේ ඩොලර් දෙසියේ ජස් කරලා. ඔයාට මෙන්න මේ නැත්වූන ඩොලර් අටසීය හොයන්න අඩම ගාන සෑහෙන කාලයක් ගතවෙන්න පුළුවන් සමාරරිවිට මේකත්තුවා ලොස්වෙෙන්න්න පුළුවන්. එතකොට අපිට කියන්නබෑ අපි දාන හැම ටේඩ් එකක අප දාන පලවෙනි ටේඩ් එකකම අපිවින් කරයි දෙවවිනි ටේඩ් එකකත් අපපිවින් කරයි තුන්ගනි ටේඩ් එකක්ත් අපිවින් කරයි. වා එක දිගටේඩ් තුනහතරක් ලොස් එන්න අනිවාරම් අනිවාරයෙන්ම සම්භාවිාවතියනවා ඒවගේ තමයි ඔයා ට්‍රේඩ්. තුනක් එක දිකට වින් කරන්නත් තුවාල් අනිවාරයම සම්භාවිතාව තියෙනවා ඒ කොයි පැත්තරද යන්නේ කියන අපි හරිම දන්නේ අපිට ඇනලයිස්වලින් අරයටම තිත්තටම කියන්න ෑමගට් එකක කොයි පැත්තර දන්න කියලා ඒකයි අපි මනේට්මන්් සයිකුලජ කියීන කොටස මේ ට්‍රේඩිං වල්ට තුළත් කරග තියන්නේ ප්ලයිරගන තිෙන්නේෙ. පහල මේ දේවල් ඉගන ගන්න ඕනේ අන්නේ නිසයි. එදකර අපට ඇනලයිස් වල මාකටය කොයි පැත්තරදේ අන්න කියෙක තිීර්ණය කරන්න පුළුවන්. එක සීියර සීදත් තීරණය කරන්න බෑ ඒවිද සයටර සිය ීරණය කරන්න පුුවන්න අපි පුළුවන් මාගටගේ තිෙන අපේ මුළු කැපිටල් එකම දාලා එක ්‍රේඩ් ක්ට දාලා ඒකින්. ලොකු රෙට් කරගන්න නමුත් එහම කරන්න අපිට බෑ මොකද මාගට් එකක කොයි අම් හත කරි වෙනස්වන්න පුළුවන් වන්න මෙන්න්ටල් නිවස්සයිල් මමාකට් එක පරම කඩා වැටනවා ඒම නැත්තං ක්‍රේෂ එල්ල මාකට් එක පාරම කඩාවරන්නවා ඕල දකිින් නැති ලනා එකේදදි මොකද වුණනය කියලා එතිෙන් ලූනාා වලිදි වගේ අපිටේඩ්ඩයයක් දාලතිබුණන ලූනා එකක ඩොලර් එකේ විස්සරතිබිල ඩොලර් බිින්දුවයි දශම බින්දුු පහයි දශම ගානකර වටනවා එතකට බින්දුව දශම බිදුු පහයි. එකට වගේ වැටුන මාකට් එක එත හලෙහිටන්න්න ඩොලල් එක විස්සේද වාට ට්‍රේඩ් එකක් දාලා තිබුණනා මාකට් එක උඩට යන්නන්නේ කියලා වෙන මේ පයින්ට එක මාකට් එකේ උඩට යනෙකල ඩො දාක්ගේ අග මුලු කපිටල් එකම දාල ටේඩයක් දාලා තිබුණනං වාට මෙන මේ ඩොලර් දා සීරෝ වෙනකල් මෙමනැත්තාම් බිඳුව වෙනකල්ම නැතිවෙන්න තිබුණා නැති වෙනවානි වාය මහලෙ ෙදිති ට්‍රේඩ් එකක් දැම්වන ඇබයි යාල ෆයි පසන් රූල්ල එක වස් කරලා මෙනමේ ක්‍රේශ්කේදී. ො පහක්‍රමායයක්වාගේ කැපිටල් එක දාලා තිබනං ොලර් පහ කියන්නේ සීට පහකපමානය ොර් දහ කපටල්ල එකක් තියනගෙනනිට එතවොඩවා ොලර් සියයක් තියනවනන්වාට ඩොලර් පහකටේඩ්ඩක්කර දන්න බෑ එතකොට සීට පහක රූල් එක කියන්නේ වා දන්නඕන එකටේ්ඩෙක්කට ඩොලර් පහක ප්‍රමාණයක් ඒක වාල හදාගන්නේ වාළග තියන කැපිටල්ල එකින් වාට ාන ෙදලාදාගන්න පුුව වාලඟ තියන කැපිටල් එක දාලා ඒක බෙදපුහම සීට පහෙන්වාට ඒ ගාන හොයාගන්න පුළුවන්. එති මෙතනදි මෙට මේ ඩොලර් පණහනංවා දැම්ම මේ ක්‍රශ්‍යකයේදී ඒ එන්ටිපොන්ටග උදා මාගට් එකක කොච්චර පහල්රනත් වාට නැතිවෙන්න තිෙ ඩොලල් පණහගපමානය එතවඩට තව ඩොලර් නමසේ පණහක් ඉතුරුව තියෙනවා මේ නැතිවිච්චි ඩොලර් පණා හොයාගන්න. ඒතින් වාහිතනන්න මෙතනදදිිටෙේ. ංවාට කලින් කිව අප දාන්නවන ට්‍රේඩ් ගනත්යවා කියලා අපි ට්‍රේඩ් විස ප්‍රමාණයක් දැම්මමුත්තේම අප ඒත් වැට මුලු කැපිටල් එක. එතකටි දවසක් තුළ ටේ් කියද දාන්නඕනි කිය කෙනක් ගැත් තුවල්ඩ අනිවාරෙන්ම ගැටලුවකෙන් නොනේ. එක මෙතද අපි දවසක් තුළ ටේඩ් ධන්න නියමිත ගානත්තියෙනවා. සාමානය ම පර්සනල් ලියස් කරන්නන්නේ ටේට් තුුණ ප්‍රමාණයක් කහෙමනැත්තන් දෙක්ක ප්‍රමාණයක් දෙකත් තුනත් අතර ප්‍රමාණයක් තමයි අපි අනිවායෙන්ම. ්ක්ද ුස් කරගන්නවනේ එකන ට්‍රේඩ් අපි දවසකට දාන්නඕනේ අවංවශයෙන් දෙකත් තුනත් අතර වගේ ප්‍රමාණය. එතකට වාල්න්න මීට වඩ ට්‍රේ් ප්‍රමාණයක් දවසක් තුළ දාන්න පුළුවන්. ඒකටවල්ඩ යොදාගන්නවන පුංචි කන්සප් එකක් තියනවා.ඉරිින් වාහිතන්න මෙතැදදි ට ට්‍රේඩ තුනක් දානවා යිපසන් රල් එකඇතේ එකෙ ඩොර් දහක කැපිටල්ල එකක් තියෙන කෙනෙක්නම්. වා ට්‍රේඩ් තුනටම ඩොලර් එකසේ පහත්දාන එක ්‍රේඩ් ක්කර ඩොලර් පනාාගානේ. එක ් එක ොල පනාාගනවාගේ සපූර්ණ ැපටල්ලෙන් සීර පහලොකපමාණයක් දවසක් තු ්‍රේඩ ලල් වැටල තියෙන. එතකොට සම්පූර් මා ට ්‍ර ක් කිය ලා මං ලින් ෝ ගේ න ප මෙන් ල් නි ර ල්ලා ගේ ලික් ඩ ්‍රයි් කර ගඉල්ලා සම්පූර්ණම මෙන්නමේ ඩො එකසේ පණහා ඔයාට නැති වුණනාන් ොර් තිවා අට සේ පන ීතතුර වෙලා. මේ නැතිචි ොර් එකේ පනාා ොයා ගන්න එතින්වාට මේ ඩොලර් අටසේ පනා යස් කරල මේ ඩොලර් එකසේ පණා හොයාගන්න ඉතාමත් ලේසියෙන් පුළුවන් එක නිසා තමයි අප අවමට ට්‍රේ් ප්‍රමාණයක් යුස් කරගන්න එතකොටට මේ ට්‍රේට්ටික වැඩි කරගන්න වා දවස තුල ට්‍රේ් හයක් පාදවක් දන්න කැමති කෙනෙක්නවා ඉස්කැප් ට්‍රේ් කරනවනම් වාට පුළුවන් මෙතනදී ජස් කරන්න මෙන්න මේ මංහද කියදින කන්සප් එක ඒ තමයි වා පලවෙනි ටේට් එක දැම්මට පස්සේ. ඩ එක පොපිට් වල් යාාම උදාහනයක් විදිට මේ සීට හතලියක් පනත් අතර පමාණයකට පොපට්ගියාම එමනතන් සීට විසක්ගේ ප්‍රොපිට්ගාම වා ඒක තීනෙ කරන්න ඕන මේක කොච්චර පොපිට් ගයාාමද ම ඇන්ත්‍රිපොයින්් එක ස්ටප ලොස්ස එක මූ කරගන්නවන තන් ස්ටෝප ලොස් එක ඇන්්‍ර පොන්් එකට අරගනන්නේ සර කොච්චරක්ප්පු හමදේම නැතන්වාගේ ටේක් පොපිට් ව එකට ගියාම මේ දේවල් ආතීරණය කරගන්න ඕන. එති මේ විදර සට විසාක්කාරය හතලයක්කාර මකට්ට එකක් අපපු හාම. ඒයාට පුලුවන් න්න මෙ ැනදි මාකට් එකේ න්රි පොයින් එකටහම නැතං වා ේඩ් එකකට පොයින්කට එස්සල්ල කාරගනන්න එඒම නැත්තංවාට පුළුවන් ප්‍රපිට් බුක් කල්ල මෙතැදි පලවින් ේඩ් එක න්්‍ර ොයි එකක ස් ොස් රග නන්න ති ස් යි් එකක ගෙනවට පස හම නත්තන් ්‍ර ට එක ට ස් ට පස්සේ. මෙතැදි මාකට්ක කොයි පැත්තට දවා ්‍රේඩ් එකක දාලා තියනෙ ෙක් රණය කරන්නන ම මෙතැනද උදාහරයක් විදිර කියන්න. ලොෝන් එකක් ඒන්න වා මගට් එක බයික් දැන්මම බයිටේඩ් එකක්දපුවාම අවි මකට් එක උඩ යනවා කියලා තමයි ට්‍රේඩිය අදන්නේ එතකට වායාල මෙන්න මෙතැදදි ස්ටෝප්ලොස්් එක තියන්න මෙන්න මීතට පහලින් ඒයවා ස්ටප්ලොස් එක නැවතගේ නොන මෙන්න මේ උඩ පැත්තට. එතකොට වාට පුළන් ඉස්ටෝප්ලො එක මෙන්න මේ පොයින්ට් එක්ට ගැනල්ලා ට්‍රේඩ් එක පොපිට් පැත්තට අරගෙනයන්න ගේ පලවැවෙ ්‍රේඩ් එක පොපිට් පැත්තට අරගන ගියාට පස්සේ වාට පුලන් තවටේඩ් එකක් අලතිෙන් ඔපන් කරන්න මොකද මාගට එකක අනිත් පැත්තට ටර්න් වෙලලා වත් වාග මෙන්න පලමනි ්‍රේඩ් එක තියන මේ මාගට එක නැවත මේ පැත්තට ාවත් ඔයා ෝරෝ ලින්න්න පොපිට්ෙක් මොදවාමතැති පොපිට් බ්ක් කලතියෙන ඇතනෙවාට වගේ පොපිට්ෙන් යියම් කිසිප්‍රමාණයක් ප්‍රසන්ටේජය කිදටවිල්ල ඒගේම ඔයාගේ එරිි පොයින් එක ඩින් තම එසල්ලක තින්නේ. ්‍ර පට එ ල්ල එක දිවා කියන්නු වාට එතනත් පොපිට් එක හම්ම. එතකොට ට කිසිම අවුක්නැතුව ේඩ එක ක් ට න්න පුලුව. එතකොටට අලුතයි ්‍රඩ් එක ෝපන් කල තියන්න පුලන්. ඇති මෙන්න මේේවිදිට යා ෙනි ්‍රේඩ් එක දැමට පස්සේ ෙවෙනි ්‍රේඩ්ඩ එකෙක්තුවාගේ එන්ට්‍රරිපයින්් එක පාස් කරගන මෙ වන න්ටිපොයින්් පස්ස කන්න මාට කුඩ යනකොටවාට පුලන් මෙම යට යන එසල් එකක උඩ පැත්ත අරගනන්න මේ විදිට ප්‍රොපිට් පැත්තටවා එස්සල් එක ගෙනාවට පස්සේ. ට අලුතෙන් ට්‍රේඩ් එකක කෝපන් කරගන්න පුළුවන් මේ විදිට වාල්ඩ දවසකට ට්‍රේඩ් දාහයක් පහලා කුනත්දාන්න පුළුවන් යාගේ පලවෙනි ට්‍රේඩ් කිහිපේ පලවිනිට ට්‍රේඩ් දෙකක් නන්දාන්න එකක් නන්දාන්න තුනක් නන්දන්නේ ඒ ත්‍රේඩ් කිහිපේ පොපිට් පැත්තට ගයාට පස්සේ එස්ල් එකෙන්ටරිපොයින්ට එක උඩට හෝ පහලට අරගෙන ගිහිල්ලා ඒදාන ට්‍රේඩ් එකකන හුඩට හෝ පහලට අරගිල්ලා වාට පුුවන් ්‍රේඩ් එකක පොපිට් පැත්ත තියලා තව ්‍රේඩ් එක කෝපන් කරගන්න මේ විියට වාල්ඩ ්‍රේඩ දහයයක් පහල කොනත් දවසක දාන්න. පුළුවන් එහෙම තමයි ගොඩක් අයි කරන්න. එකො ආල්ට මෙතැදී තාව ප්‍රශ්න ැකන්ඩ පුුවන් සවවින්ට්‍රේට කරනෑ මංවල්ල පලේනීටම කිය දීලති නවා ටඩිග ර්ග හතරක්තින. එකක් තමයි අපිට තිනවා ස්කල් ්‍රේඩින් ඒවගේම සුවින් ට්‍රඩිග ඒවගේම පොසිිෂන් ට්‍රේඩිින් ඩ ්‍රේඩිග ලකොත් සදර ඩේ ්‍රේඩිග කියන්න උදේ ට්‍රේඩිග ආරම් කරල ඇයාලා ජොබ් එකක් විදියට යම් කිසි ටයිම් එකත්තියලා ඒ ටයිම් කකාපවාම පොපිට හෝොස් සේවා ට් ඔක්කොම කැන්සල් කලදාලා ඇතනිින් යගේ ට්‍රේඩිග එක කලෝස් කරන ඇතනින් හැටය ටේද කරන්නේනෑ. එතකොට උදේ පාට අටනං ඕපන් කරන්නයාගේ ට්‍රේඩිගක් එය උදේට පටන්ගෙන හවස භහවෙනකොට සම්පූර්ණ පොපිට හෝලෝස්. න්ට එකක ලෝස් කල යගේ පොපිට් එකකාරි ලොසතකරයර ගන්නා. ඒ වගේම මයි ේ ්‍රේඩස්ලට න්නත් ස්කල් ප්‍රඩස්ලා ස්කල් ප්‍රඩස්ලක කියන්නේ 1 මිනි ටේමනත්තන් වන්හ කියන ටයිම් ්‍රේම් එක ඇතුළේ යාලා අනිවාරෙන්ම පපිට්ක බලාපපුරත්තිය වවා. වගේම පොපිට්ට එක ගන්න තමයි න්ලයිස් කරන්න එකකට ස්කල් ප්‍රේඩ කනෙක්ට දසකට ට්‍රේඩ් හැ පාලක් අනිවාරෙන්ම දානක ඊ සි. නමුත් මෙතනදි පොඩි ගැහලුවක්තියෙනවා සොයිම් ්‍රේඩස්ලට. ල වම් ටේඩ කරන කියන්නන්නේ වාල ලොක කාලයක් බලඉන්න සමාහරට මාසයයක් දෙකක් වුණත් එක ට්‍රේඩ් එක දාල් ලඟින්න්න. ඒම නැත්තං ඔවල්ඩ මෙතනද දවසක් එඒම නැතන් සතියක් දෙක් ුනත් අල්ලන්ඉන්න පුලන් එක ට්‍රේඩ් එකක දාලා සවවින්ට්‍රේඩස්සලට එතනින් ගැටලුවක් කියවා අපි දවසකට ට්‍රේඩ් කියියක්ද යුස් කරන්න නිෙසා අපිට මාසයක් තුළ යස් කරන්න පුළුවන් ටේටඩ් ප්‍රමාණය කියදද කියන එක උදාහරණයක් විදිට ඔහ අද පලවෙනි දව මාසේ පලවෙනි දවසෙම ඔය එකට්‍රේඩ්කඩ් ඩොල්ර් පණාගාන පන් කරෝත්. ට ඊළන්ඟ ට්‍රේඩ් එකක ඕපන් කරන්න සති දෙකක් විතර බලංගඉන්න වෙනවා. එතින් වාට පුලන් මේ පලවෙනි දසමටේට් තුනක් දන්න එතකොට මේ ට්‍රේ් තුන පොපිට් යන්වල්ඩ සහන දවසක් කැනවාගේම ඔයාට මේ මාසකටම දාන්න වන්නේ ටේ් තුනක්ක හතරක වගේ ප්‍රමාණයක් එතකොට මේ විදිට දැම්මටවාට කිසි ගැටළුවක් නෑ. මොකද මෙතනදි ඉස්කල් ්‍රේඩස් ලට වඩා රිවෝර්ඩ් එකක් වවල්ඩ ස්වවින් ්‍රේඩස් ලට හම් වෙනවා ඒවාගේ මතමමා රික්ේ එකක අවුම කරන්න පුලන් ස්වවිම්ට්‍රේඩ ෙනෙක්ට. යාගේ රික්සක සෑන් ප්‍රමාණයක් අඩු නිසා එයට ලොකු රක්ෂක කරන්න තු ස්වන්ට්‍රේට් කරන්න පුලන් ඉස්කැල් ප්‍රඩෙස්ලටහෙමනෑ මාකට් එක පොඩි පොඩි මූමන් පවා කැච්ක් නිසා එයාල්ට ලොකෝ රක්ෂ ගත්තිවා මෙතන ස්වම් ට්‍රේඩස්ලරන්නේ ලොකෝමූමන් කැ්රනෙ ක දහරන්නයක් කිදේට වා හිතන්වා පලවිනි ට්‍රේඩ් එක දානෙ ොලර් පහකිින්න්නා. වාට ඒ ට්‍රේඩ් එක සතියකින් දෙකින් ගලවනකොට අනිවාරම මෙනමේ $ො පො දහට ටුව එමනත්න් $ො පන්සිේකට කිට්ටුව එමනත්න් $ොර් දෙසියකට තුංන්සේක ට්ටුවත් පොපිට් එකක් ගිල්ල තියන්න පුළුවන් මොකදවාල් ලොක කාලයක් කැච් කරන නිසා වගේම වා ලොකු ප්‍රසන් ටේජ්ජ එකක් මෙතනදි කැච්චර නිසා. එතකොට ස්වම් ට්‍රේඩස්ලා වැඩිපුර රීබෙට්ටයක් අරගන්න එයාලාගේ. එකින් දෙකින් ඉස්කල් ප්‍රේඩස් ලදාන ට්‍රේඩ් සකට වඩ ප්‍රමාණයකින් උදාහනකිට ඉස්කැල්ඩෙනෙක් ටේ සයක් මාසය අවසානිධාන වනං සහරිට මෙ මේ ස්වීම් ට්‍රේඩ කෙනෙක් එක ට්‍රේඩ්කින් මේ ස්කැල් හොයපු පපිට් එක වැඩි ප්‍රමාණයක් හොයාගන්න ඉඩ කඩතියනවා. ඒකනිසා ඔය සුවම් ට්‍රේඩ කැන්නවනං ඔය ට්‍රේඩ් ප්‍රමාණය වැඩිපුධන නෙමේ අශවා වැඩි පුර ප්‍රමාණයක් පිට් එක කැ් කරගන්න තමයි අශ්‍ය තකොට ආ ඉග ගන්නන්නේන ප්‍රොපි් එක කැච්රගන්නවාගේ ඒ පොපිට් එක තවදුරටත් ඉස්සරහට අරගෙන ගල්ලා ඒකෙන් ලොකුරීබේට්ක් කරගන්න. ඒතුවට ඉස්කල් ්‍රේඩස්ලා ට්‍රේඩ් ීයක් දාලා මාසයකට හයෙන ගන්න ඔයාට එක ට්‍රේඩ් එකක් දාලා අඩු රක්සයකින් හන්න පුළුවන් මේ සොයිම් ට්‍රේඩ් වා හරියට ඉග ගත්තවොත්. එතකටවා ට්‍රේඩ් පමාණය වැඩිපුර දාන්න ට්‍රයි කරන්න නෙමයෝනේ වා එකක් ට්‍රේඩ් එකක් දාලා හරි වැඩිපුරක්. පි් එකක් කරගන්න තමයි අවශ්‍ය. එතකොට වාල දාන ට්‍රේඩ් එකට වඩා හිතන්න ඕනේ එන්න පොපිට් එක ගෙන වාල පපි් එක ගැ අවබෝධැත්තියනවා වාල මාසෙකට එක ට්‍රේඩ් එකයි දන්නේ දවසකට එකයිද සතිකට එකයිද කියෙක වාල්ඩ වැදගත්වන්නේෙනෑ වාට වැදගත්යන්නේ පොපි් එක නිසා ඉති අනිවාරෙන් ඒ වාල ඔලිවිතියාගන්න ල්ඩ වැදගත්තයෙන්න්නවන ප්‍රපි් එක නැතුව වාල් ට්‍රේඩ් ගාදම වැදගත්වයෙන්න්නවනවා මාසකට ට්‍රේඩ් හක් දැම්ම කියලා ඒක වා ලොක පොරක් වන්නවත් එෙමනතා ලොක ට්‍රේඩ කෙනෙක් වන්නවත්නෑ. කෙනෙක් වන්නම් සාර්ථක ්‍රේඩ කෙනෙක් වන්නම් හරි ්‍රේඩ කෙනෙක් වන්නෙනන යාට පුළුවන් ෙන් න අඩු ්‍රේඩ් ානකින් වැඩි පොපිට්ට එක කරගන්න ඉතින් එත නිද වා ීරණ කරන්න න අඩු ්‍රේඩ ගානකින් ඩිපු ොපිට් ය රගන්නවවාද ඒම ලත් ලොක රක්ෂයක් කරන්න වැඩිපුර ්‍රේට් මනෙක් දල අඩු ප්‍රපිට්ට රගන්නද. නෙක සමාර කෙනෙක් වන්න පුළුවන් මාසකට ේට් දෙසියක් දලිවෙල්ල ය ඩොර් දාහ පොපිට් කරන නමු. සහර ්‍රේඩස් කෙනෙක්ඉන්න පුළුවන් එක ට්‍රේඩ් එකක් දාලා එයා ඩොලර් දහ ප්‍රපිට් කරන. ඒම නැත්තාං එඒයා ට්‍රේඩ් දෙක් දාලා ඩොලර් දහ ප්‍රොපිට් කන්න එ එකකොට ොලර් එතකොට ේඩ් සියක් ඇන්ලයිස් කරලා මැනේ් කරලා අනිත් කෙනෙක් මහන්සි වෙන තර්මන්රඩ අඩු මහන්සියක් අරගෙන අඩු රික්ෂ එකක්ඩ අර්ගන අඩු වෙලාවක් වෙන් කරලා. ුයිම් ේඩ කෙන ේඩ්කින් ඒ ප්‍රපිට්ේ කරගන්න එකොට ල්ලම කලින් කිවවාගේ ල ප්‍රපිට්ේ ගෙන අවධනයම් කරගන්න යාල දාන ට්‍රේ් ප්‍රමාණේ වැඩිරගන්න උත්සා කරන්න නෙම යඕනේ ල අඩු ට්‍රේඩ් ප්‍රමාණයකින් වැඩි ප්‍රොපිට්ට එක කරගන්න තයි මෙත නද ඉග ගන්න ඕන එතකන ම හිතන ල්ල මෙ මේ න මනස්පන් ගැන අනිවාරෙන්ම තේරෙන් ැති කියලා එඇකට ල්ල මෙන මේ කැපිටල්ල එකේද අනිවාරම ට්‍රේඩ් දදිින් දන්න ඇති. අවිි මාජින් එකක් කියල ඇත්් කරගන්නවා. අපි පටල්ලින් සීට පාග පමාණයක් දානවා කියන්නේ. අපි ළඟ තියෙන මුල මුදලෙන් සියට පහකපමාණයක් එක ට්‍රේඩ්ඩෙක්කට දානයක. එතවට මෙන්න මේ එක ට්‍රේඩ් එකට සියක පහකපමාණයක් දානකොට අන්නේ දාන මුදලට අපි කියෙනවා මාජිින්න්නේ එක කියලා. මෙන්න මේ මාජින්න එක කියන කොටසේ තුල්ල කොටස් දෙ එකකක් බලාගන්න පුළුවන් ඒ තමයි යිසලේට් සා ක රොස් කියනකොටස ඇති වාල ට්‍රේඩ් එක දාන ඉගනගන්න කොට ංවාල් ්‍රේඩියක් දාදන කියලනකොට වෙනමයිසලට් සා ක්‍රොස් කියන කොටසේ. වෙනසසාහ එකින් මොකක්ද වෙන්න කනකත් අනිවාරෙන්ම පැදිලි කරන්න. මේ වාල දැනට මතක තියාගන්න මාජි එක කියන්න අපි ටේඩ්ඩෙක්කට දාන ගාන. ඒ කියන්නේ සට පහක මුදල කැපිටල් එකින් සට පහක මුදලත් තම අපි මාජිනක විදිට ජෝදාගන්න අපි ටේඩ් එක්කට ඩොලල් පණහක් නන්දන්නේ අන්නේ දාන ඩොලල් පහක මාන තම මාජින එකක විදියටට පිහඳුන්න්න ඒක වායාලාගේෙන් කවරව යහෝත්ේම. ෙකට මාන්‍ය ජින එක කොච්චර පමාණයයක් නොදග කිය වා කියන්නවාගේ කැපිටල් එකෙන් සට පහ පමන මනැත්ත න් ේඩ ඩෙක්ක දාන ගනවා කියන්න අඩ පනහක් ාන එමනත්තැන් ොල ස යක්ක්දදාන එමනැත්තන් කුර ොත්තෙ වා දැ දලතින ෙඩ් එකකට ි එක කියත් දැම්මද කියලා වා ඒ දාල තියන ගාන කියන්නේ කියනවා ට්‍රේඩ්ඩෙක්ට දාල තියන ගාන වාට පුලුවන්. ි එකකවිදර කියන්න. ඇතිම් මාජි එකක කියන්න වාටඩෙක්කඩ දානගන්න එකවාල නොඩ්ඩවම් කරගන්න. එතෝ ඩවාල්ල මෙ මේ මාජි එකෙ කොටස් දෙකක් බලාගන්න පුළුවන් අයිසලේට් සාක් ක්‍රොස් කියලා කොටස්දක්. එතකොට මෙන මේයිසලට් කියනක මොක්ද වෙන්න කොස් කියනකින් මොකක්ද වෙන්න කියනක වල්ට අනිවාරෙන් මස්සසාධී අවබෝධ කරගන්න පුළුවන් වගේම මංවල්ද එක්ස්ලේන් කරන්න මොකද මේ දෙක වෙනස කියන්න කියලා. 11 वाල මෙතන් මතකර ලෝන තවදයක්තියෙනවා ල අනිවාරෙන්ම ්‍රේඩ් එකක් ධන යනකොට මංන්वाල් ඉස්ස හැ කියල දෙෙනවා කොහොම අපි බයින සැප් එක ෝපන් කරලා ඇනලයිස්සෙක්කටනුව ට්‍රේඩ් එකක් ධන්න කියනක් ගැන ඒවා ඉගනගන්න वाල ච්චරහති්‍යයන්න එපා දවල් අල් හිමීටිකන දත්තගේ එතනද අපට අනිවාරෙන්ම සිද්ධයෙනවා ටඩ් අයිලට ්‍රේඩ් එකක්ද එහම ැත්තා. රොස්ටේඩ් එකක් ද කියලා තීර්ණය කරගන්න. එතකොට මන්දැන්වාල්ඩ මේ දෙකේ වෙනස කිය ගන්නාම වා තීර්රණය කරගන්න ඕනේ. යා මොනට්‍රේඩ් එකගද මෙතනති ධනන්නේ වනත්තන් යිසලේට ්‍රේඩ් එකක්ද කෝස්ටේඩ් එකක්ද කියකිනික අතරණය කරන්න ඕන එති අප වෙන මේ අයිුසල සසා කරොස් කියන දෙක ගැන කතා කරම රිික්ස් මනෙටෙන්න්ට සසා ප්‍රොපට මැනෙටමන්් ගැනතා කරලා මොකද අපිට අවසානදී තමයි වෙන මේ අයිසලට් සා කරෝස් කියනක් ගැන කතා කරන්න වෙන්නේ මේයිසලට්සාක් කෝස් කියනක් ගෙන හවාල් හොඳට අආබෝධෙන්න්නෙනවාර රික් මනෙටමෙන්ට සසා ප්‍රපට මනේක්මන් ගැන හරි අවබෝධයක් අරගනිින් ඕොන එහෙදේ ගැන අවබෝධයක් තිබ්බාම ඒදක් ගැන ඉගෙන ත්තා යි ෝ ගැන ේසිේම බෝධ කරගන්න පුළුව. න් ක් ල කරන්න ද ක්ද කියලා. ට මේක පැටලන්න පුලුවන් ඒක නිසා. අපි ඊළඟට බලමු මොකද රික්ස් මැනේටමන් කියන්න කියලා. ඉතින් හයාලම මෙතන්ද නොඩ ව් එක කරගන්න මමාජින් එකේ කොටස් දෙක්තිේවා යිසලට රස් කියලා එක නොඩ ඩවන්් කරගන ඊළඟට වාලන්න රික් මනෙ මල් අපි ඊළඟට කතාරන්න රික් මැනෙටමන් කියනකොටස එදි අපිට කොටස් තුනයිඇතිබන මනි මනේටමන් මේ වෙනකුට අලදන්න මනි මැනේටමන් කියන්න මොනවාගේ දෙයක් දි කෝමද. ට්‍රේඩක් දාන ගන්න මනේජ් කරගන්න කියන එක ගැන ඊ ලඟට අපි කතා කරන්න රිීක් මන මෙන්ට එක එතවට ගොඩ දෙන ්‍රේඩිං වලින් සාර්ථතක කියන්න ප්‍රධාන හේතුවඇත් තමයි මෙන්නමේ රීක්ස් මනේ ් ම් එක ගැන එයාල්ට අවබෝධයක් නතික ඇතතුවට මෙ රක් මන ෙන්ට ල කොට දගත් ය අ මයි ප ලස් එක ඊලංගට තිනවා අපිට ැවේච් ල කටස ඇතින් මෙන්න මෙත නැද. අපි ට්‍රේඩිංවලින් අසාර්ථකන පුද්ලිලගින් දකින්න පුුවන්. ොකුම හේතුවතයින්න මේ ස්ටෝප්ලොස් කියෙනන එකක යාල හරියට පාවිච්චි කරන්න දනෑ එමනත්තං ස්ටෝප්ලොස් කියෙනෙක යස් කරන්න දන්නේ නෑ. එහම නැත්තන් යාල ස්ටෝප්ලොස් කියලයක් ගැෙන අහලවත් නෑ ඉතින්ඉන්න ඒ හේතුව තමයි ගොඩ දෙනෙ අසාර්ථකගන්න හේතුව. මංවල්ල පලනිටමකිව ට්‍රේඩිින් කරණයගෙන් සියයට අනුවනාමයක් මසාර්ථකයි සියයට එකත් දෙකත් අතරපමණය තමයි මේ වෙන ගොඩ සාර්ථකයි. කොටසෙඉන්නේ එතකොට අසාර්ථ කොටස තමයි වැඩි පුර්‍රපමාණයක් ඉන්නේ. මෙන මේ අසාර්ථක කොටසිෙන් ගත්ත රීස ච්චෙක්කට අනුව. ඒයාලගේ තින ලොකුම හේතුව තම මෙන්නම මේ ස්ටප ොස් එක හරියට යුස් කරන්න දන්න නැතික. එතකට ස්ටොප් ලොස්ස එකෙන් ගොඩක් අ හිතන්න අපේ ලොස්සේ කවම කරගන්න විතරයි පුළුවන්ගේලා නමුත් අපිට මීට වඩා දෙයක් මෙන්න මේ ස්ටොප් ලොස් එකෙන් කරන්න පුළුවන් ස්ටෝප් ලොස්ස එකක් කියන්නේ. අපේ ලොස්ස එක අවම කර ගැනීම වගේම. අපේ ප්‍රොපිට් එක ආරක්ෂා කරගන්න තියෙන කොටසක්. ම නැතන් අපේ ප්‍රපිට් එකත් ආරක්ෂා කරගන්න යොදාගන්න පුළුවන් මෙවලමක් නමුත් ගොඩ දෙනෙක් මෙන්නම ස්ටෝප් ලොසක යුස් කරගන්න යාලාගේ ලොස්සක අවුම කරගන්න විතරයි ඇලගේ ප්‍රොපිට් එක ආරක්ෂා කරගන්න මෙන්න මේ ස්ටෝප් ලොස්සෙක යාලා යුස් කරන්න දන්නේ නෑ ඒක තමයි ගොඩ දෙනෙක් මේ වෙන කල්ලා සාර්ථක වෙන්න හේතුව.සිියයට එකක් දෙකක් වගේ සාර්ථක වෙන්න හේතුව. ඒ පුද්ලෝන් රීසච්චෙක්කටනුව යාලා සාර්ථක ේතුව. එයා දන්න මන්නම ස් ක පොිට්ේ. ආක්ෂාකන්න වගේ ොප ොස එක ුස් කරල යාලගේ ලොස්ස එක වම කරගන්න. ඒ මෙන්න මේ අනු නමේ කොටසඉන්න කොටස. ඒයන්න මෙන්න මේ සයට අනු නමේ ගොඩේ ඉන්නයදන්නේ ලොස්සේ කවම කරගන්න විර එයාලා පොපිට්ික ආරක්ෂා කරගන්න න්නේන. එතිම් මං කියල දෙන්න කොහමද මෙන්න විද ස්ටප ලොසක යුස් කල්ල අපි පොපිට් එකක ආරක්ෂා කරගන්නසා ලොස්සක අවුම කරගන්න කියලා. උදාහරණයක් වවිද මෙන්න මේ වගේ කොටසකන් අප ට්‍රේඩෙක්ට න්ට්‍රියයක්ගත්තො මාගට් එක මෙන්න මේ පොයින්ටකක් අප එන්ට්‍රියක්ගත්තොත්. මෙතනි වාල හිතන්න මෙන්න මේ විදියට අපි දානවා ඩොර් සක පමාණය ටෙඩක්විදියට ඩො සයක් මෙන්න මෙතැදි එකටේඩ්ක්කට දම්ම. ඊට පස්ස මාකට්ටගේ අපි ස්ටෝප් ලොස්සක තියෙනවා මෙන්න මේ විදියට පහලින් වාල්ඩ ඇනලයිස් කරද්දිී මං කියලා දීලා තිෙනවා ස්ටෝප්ලොසෙක කියන්න. මොකක්ද කොහොමද අපි ස්ටෝප් ලොස්ෙ එක තියන්න කියලා. එති මේ විටි ස්ටෝප ලොස් එක තිබ් හම එදකුණට මාකට් එක මෙන්න මේ විදියට අපේෙන වාල්ල බලාගන්න පුලුව මග් එකක මෙන්න මේ විදියට අපෙනවා. එතෝට මංගවල්ල කියල දුන්න මගට්ටකේ අපෙන් කලින් අපි කරන්නඕනේ තේක් පොපිට්තිිකක් සිලෙත් කරගන්න නේ ඉතින් අප ලනනි ටේක් පොපිට් එක විදියට මෙ මේ පොන්ට එක ත්තොත් දෙවිනි ටේක් ොපි් එකක මෙම මේ පොන්ට් කරගෙන තුන් එනි ටේක් පොපිට් එකක මෙන්න මේ පොයින්ට එක ගත්තොත් පාල බලාගන්නපුලුවන් මෙන්න මේකින් මොකක්ද වෙන්න කියලා. ංවාල් මේ කියලන්න ස්ටෝ ප ලස්ස එක යුස්කල්ලි ලොත්ස එක වම කරගන්න විදිහසාහ අවේ ප්‍රොපිට් එක ආරක්ෂා කරගන්න විටිය. එතකට මෙන්න මෙතැනද. වාල් ස් ටේක් පොපිට් දෙක්තියන ඉටස ටේක් පොපිට් එන්න විදර තුනක්තියන මීට වඩ වල් ටේක් පොපි තිය පුුවන් ංවල්ල කියලාතින ටේක් පොපිට් වල්ල හ පලක් න තිය පුල එමනැත්න්. අත්තියක් න තිය ෙ ක් ගන්න නමු ේ පට් එක පට් ක් රගන්න නගන්න න. ල් ආරක්ෂ කරගන්න පුළුවන්න්න තමයි ල ේවිතියට ඊ ේක් ොපිටල්, මගට් එක ූ වෙනකට ගේ ප්‍රොපිට් එක අරගන්න පුුවන්න්න. ඒදේ ගන ල්ඩ ඉරගන්න ම් ප ල නක් ගැන ල හොඳ අවබෝධයක් තියෙන් නො. ඒද මෙන්න මෙතන දී. ස්ට ප ලස්සක පහලින්ති තියනවා ඇන්්‍රරිපොයින්ට එක මෙන්න මෙතන තියවා ඩොලර් සියක ප්‍රමාණය තමයි ට්‍රේඩ්ඩ එකක දාලා තියෙන. තෙොට මකට් එකන්න මේ විදියට අප එෙනකට ඕල හිතන්න ටේක් පොපිට් වන්න එකට එනකොට සයටට හතලියක ප්‍රසන් ටේජ එක ොල් පොපට් එක විදිට එයනවා. ඒකන සියට හතලියයක් එෙනවා කියනවා ඩො ස අදම්මනක් අට ඩොල්ර් හතලියයක් මෙන්න මෙතන් තේනකට පොපිට්ටලලා තියන්නේෙ ඩොඩල් හතලේක ්‍රමාණය. එතකොට ආට කරන්න තියන්නේ. මෙ ස්ටෝප ලොස් එක මෙන්න මේ එන්ට්‍රියක අරංගෙන එක. බැරි වෙලාවත්වා ටේඩ් එක මෙන්න මෙතනින් දැම්මට පස්සේ මාකට් එක මේ විට පරන් පල්ලට විල් ස්ටෝප්ලස්් එක දෙනනොත්තුවා ඇැදදිි කරන්න දෙයක් නෑ ඒ ස්ටෝප්ලොස් එකවාට ලොස්ස එක අවමර ැනීමක් විදිහට දාලා ඒක ක්ටන පුුවන් ට්‍රේඩ්ක සිටන පුළුවන්. නමුත් මේ විදි මාහට් එකක උඩට ගිල්ල පලවෙනි ටේක් ප්‍රොපිට් එක මාකට් එක යනවනං ඔයාට පුළුවන් මෙ මේ එන්ට්‍රරි පොයින්් එකට ස්ටෝපලොස්ස එක අරගෙනන්න මේ ස්ටෝපලොෙ එකක ඔ වෙනස් කරන්න ඕන මෙන මේ න්්‍ර පොයින්ට් එක තියන ප්‍රයිස්ස එකකට වාට ස්ෝ පලස්ස එකක ඕන වෙලාක් වෙනස් කරගන්න පුළුවන් වාට ේඩ් එකක් එන්ට වෙනකොට වාට ස්ටෝපලොස එකක දාන්න පුළුවන් වගේම. වා ට්‍රේඩ් එක දාලිවරත්වාට ස්ටෝපලොසික වෙනස් කර ගැනීමේ හැකිිය අවසා අලුතෙන් ස්ටෝපලො එකක් දැමීමේ හැකිියාව තියෙන ඒකනිසා වාල ට්‍රේඩ් එකක් දානකොටම ස්ටෝපලොස්සි එකක් දාළම ට්‍රේඩ් එක කරන්න අවශනය වල් ටේඩ් එකක ඕපන් කරලා ඒ මෝතෙම ස්ටෝප්ලොස් එකක් වෙනම ඕපන් කරගැනීම හැකියාව තියෙන. එතවට වල්ල ට්‍රේඩ් එකේ ස්ටොප්ලොස් එක ඕනම වෙලාක වෙනස්කරගන්න පුුවන් ටේක් පොපිට්ට ඕන වෙලාවක වෙනස් කරගන්න පුුවන් ඒදවල් වඩ ස්රාද කියලා දෙන්න කොමද බයිනය සැප්කින් අපි කෝමද ඒ ස්ටපලොස් වෙනස් කරන්නසා ටේක් ප්‍රොපිට් වෙනස් කරන්න කියලා. එඒත් මේ විජන මාකට් එකක පලවෙනි ටේක් පොපට් එකට ගිහම. හ ල ස්ටෝ ලොස කරන්නන්න එන්්‍රියකට ස්ටෝපලොස්ස එක න්්‍රියට ගෙනට පසෙ යාල තවයක් මෙතැන්දි කරන්න ඕන. ඒ තමයි ඕයාල කරන්න ඕනේ ප්‍රොපිට් බුක් කරන්න ඕනේ ඒ යාල්ල පුලම් බයින සැපගෙන පොපිට් පුු කරන්න අල්ල වෙනම ක්ෂන් එකහ තියෙන වගේ වාල බයිබිට්ටල ඒේවගේ පොපිට් බක් කරන්න ව ක්ෂ යන ති ඒ පලට් ෝම්මෙන් පට් ෝම්ම එකට පොපිට් බක්ර දේවෙනස්සේනවා ඇතින් හල්ල එක දේ තම වෙන්න පොපිට් බුක් කරම වාහිතන්න වා මෙතැදසිට. පහා කොපිට් බුක් කරන ඒ කියන්නේ පලනි ටේක් ප්‍රොපිට් එකට එනකොට ආට ොලර් හතලිියක ප්‍රමාණයක් පොපිට් ලාතියන්නේ මොකදවා ඩොල් සීක්‍රමාණයත්තා මයි මේ වෙනකොට ්‍රේඩ්ඩක්කට දාලා තියෙන්න එතකොට අමතනින් සීයට පණහක ප්‍රමාණයක් ප්‍රොපිට් බුග කරානං ආට මෙනමේ ඩොලර් හතලියෙන් සියයට පණහක ප්‍රමාණයක් ඒ කියන්නේ ඩොර් විශ්සක ප්‍රමාණයක් ගේ බොල ටෙකට එකතු වෙනවා. ඒද එකතු වනවා කියන්න ඔගේ මෙන්න ඩොලර් සියනු සියට පනහකපමනකෙන්න ඩොලර් පනාහකපමනය කොට්ට එකට එකතුනවා මෙතනින් එහට ඒ ට්‍රේඩ්ඩක රන්න වෙන්නේ ඩොර් පනහ ප්‍රමායකින් ඒ ල් ස් සර ටයනකට හරියටම ගැගත්ත ම ස්රදිීත් මේක එකක්ස්පලන් කන එතවට ඩොලල් පණහක්කෙන් අයින්ග නම් එක හේතු තමයි මෙන්නම අපි ප්‍රපට් එක පුුක් කරපු ොලර් විසහැන්න මේ ඩොලර් පනහ මේ වෙනකොට යත් සලාති නිසා යාට ො. ස්සක පොපිට් එකක්ෂ වා මාජි එකට ඇත්කරපු ඩොලර් සයෙන් සයට පණහාකපමාණයක් ඩොලර් පණහාක ප්‍රමාණයක් අයිවෙලාවාගේ වොලට් එකටම එකතු වවා. එකකට මෙතැනින් එයාට මේත්‍රේඩ් එක රන්න වෙන්නේ ඩොලර් පණහාකං ඒ නෙ වාට ඊළඟට පොපිට්ේ නොනං එඉන්න පටන්ගන්නේ පාගට හරියන්න මෙතින් දගු ඩොලර් සියට හරියන්න මේ මොකදවා මෙතනින් ප්‍රොපිට් බුක් කරලා තින් නිසා මේ විදිට ප්‍රොපිට් බක් කරාම මාගට්ක මෙන්න මේ විෙට පලවෙනි ටේක් ප්‍රපිට් එකට ගිහිල්ල සියයට හතලිය ප්‍රපිට් කරලා නැවතත් ඇැවිල්ලා මෙන්නඒන්්‍රි පොයින්් එකේ වැදු නොතුන් වාට මෙතනදි කිසිම ලොස්ස එකක් වෙන්න නෑ මොකදවා මේ වනොකටත් ඔරෝල්ල ප්‍රොපිට් එකක්ේ ඉන්න වා ඩොලර් විස්සක් මේ වනොකටත් පොපිට් එක ගේ ඔොලට් එකට එකතු කරගන තියෙනවා. එතකොට යාට මෙන්න මේ එන්ට්‍රරි පොයින්් එකේදී මේ ස්ටෝප ලොස් එක බැදුන කියලවා. වාට ඔයාගේ මුදලෙන් කැපිටල්ලකින් ට්‍රේඩ්ඩක දාපපු මුදලෙන් ලොස්ස එකක්වෙ න්නේනෑ මොකද එන්ටිපොයින්ට් එක ස්ට ලොස් එක ති නි වා ට්‍රේඩ් එකට දාපු ගානම නැවතත් වාට පොපිට් එක විදියට එනවා. එතකොට අපි ඩොලර් සීජක් න දැම්මේ වා ප්‍රපිට් බුක්ල තිනවා සීට පණහක ක්‍රමාණයක් එතකොට වාට අවසානෙදී. දොලර්ක් සේ විස්සක ප්‍රොපිට් එකක්තිනයි. එතකට ඕවරල් ොල විසා ප්‍රපිට් කල වා ම ජිනෙට ඇත්කරපු ොලර් සසිීජතරක්ෂාවවෙල ඊළඟට මෙන මේ පලවිනි තේක් ප්‍රොපෙට් එක ඉඳන් දෙනි ට්‍රේක් පොපිට් එක මාගට් එක මූ වෙනවනං. හට පුළන් මේ ස්ටෝපලොස් එක වෙන මේ පලවිනි ට්‍රේක්‍ පොපිට් එකකට අරගන්න. ඊළඟට මෙන්නු මේ දෙවිනි ටේක් පොපිට් එකයිගන් තුන්ගනි ටේක් පොපිට් එකක මාගට්ට එක මූ වෙනනං පඩ පුළන් මේ ඉස්ටෝප්ලොස් එකක මෙය විදියට. දෙෙවිනි ටේ ප්‍රොපිට් එක අරන්න්න වැැරිවිවෙලව මාකට් එක තුන්නි ටේක් පොපිට්කට ගීල්ල නැවතත් හලට හැරුණනොත්තේම මෙන්න ෙවිනි ටේ පොපිට් එකගේ ති ස්ටප පලොස්් එක ඇදිලලා ට්‍රේඩ් එක කැන් සල්ලනවා එතකොට වල්ල මෙන්න මේ එන්ත්‍රි පොයින්්ගේ දම් මේ පොයින්්ටෙටෙන කල් අල්ල ප්‍රොපිට් එක අර ගැනීමීතිය අර ගැීමේ හැකියාව තිෙන. එත මේ පොයින්් එකටන කල් අල්ලසිට අසුවක පොපිට්ටය හන අල ඩොල පණහකින්නල් චීට අසුවකට. පිට්ටක හැෙන එමනත් ීට සියක පොපිට් එකක් නන්න මෙ ැද වාල්ඩ මෙන්න මේ දොලල් පණහට අදාල සීට සියක පොපිට්ටකම්මන ඒ නවාවල්ද අලති දොලල් පහ න පොපිට් ද හමවා ඒවි ට වාල් පුලන් වාල පොපට් එක ආරක්ෂ කරගන්න මෙන්න ස් ොස් කියනක ස් කල ති මහිතන වාල්ල මෙම ස්ටප ලොස් එකක යස් කල පොපි් එකක ආරක්ෂා කරගන්න හැටිසා ලොස්සක අවම කරගන්න හැට අනිවාරෙන්ම තේරෙන් ඇතිගෙල් ඇති ගොඩනෙක් දන්නවා ලොස්සෙක අවමරගන්න විදේ. ගනෙක් දන්න නැති හතු තමයි පොපට් එක කොහොමදපි ආරක්ෂා කරගන්න කියලා මෙම ස්ටෝප ලොස් එක යස් කරලා එ එකකො රික්ස් මැනේ් මන්ටල්ද අපිට වැදගත්මයන කොටසත් තම මෙන මේ ස්ටප්ලොස් කියන කොටස මේක වාලගේ රිීක්සක මැනේච්රගන්න එමනත් තන් රීක් එක අවම කරගන්න ගොඩක් දුරට වැදගත්යනවා පොයිටක කෙමනත්ත ොඩක් දුරට වැදගත්තනට උල්ලක අනි වාරම යාල මෙමේ ස්ටප ලොස් කියනක හරියට ියුස් කරන්නේග ගන්න ල්ළඟට යාල ැවරේ් ගැත් ක්ස් ලේන් කරන්න කොටස්කීපත්තිේවා ට කලින් වායාල මෙමේ ස්ටප ලොස්සල කොටස් දෙකක් බලාගන්න පුල මෙනම ස්ටොප් ලොස්සල වාල්ලතින කොටස් දෙක් මේගෙන් පලවෙනි කොටස තමයි යාල්ල බලාගන්න පුළුවන්. හඩ ස්ටප ලොස් කියලකක් තියෙන එතකට ගොඩ දෙනෙක් අසාර්ථක පුද්ල යුස් කරන ස්ටප ලොස එක ත මෙන මේ හාඩ ස්ටප ලොස් කියන කොටස ඒලාට තව ස්ට ප ලොස් කොටසත් තියෙන ්‍රරලින් ස්ට ලොස් කියෙලා මෙ මේ මෙත ඩැකමන ත මේ ස්ටෝපලොස් එක යස් කනය තමයි ඒැද ොපිට් පැත් න්න අය දන්නවා ස්ටෝප ලොස්සක මූ කර එයාලගේ පොපිට් ආරක්ෂා කරගන්න ස්ට ප ලොස්ස එක ම රනෙකට අපි කියන්න ොස්සක හ න හන ත න අප හ ලො සක තිබන හ ස් ප ලොසක නන්න ල ස්ට ප ලස එකක වෙනස්ර නෑ කට ද ප න. පට න්න මයි මේ ස්ටෝප ලස් කියයන්න ැරේලාත් මමාකට ගන්න පැත්ත දෑරනොන් මේ ස්ටප ලො එකක ැදිල ඔයාලගේ ලොස්සක් වෙනවා එතනද එක ස්ටෝපලොස එකක තින ්‍රේලන් ස්ටෝප්ලොස් කියනම එකගන්න මේඒකට හත් පසිමනසක්වාල පලන ට්‍රේක් පොපිට්කරනවනන් හලති ස්ටප ලොස එක මෙ මේ එන් ප එකට ගනන්නලලා පොපිට් බුක් කල දෙවන ටේක් පරොපිට්ට කරනවා වන මේ ස්ටෝප ලස්ස එක ඇන්ටේ ති ස්ටපලස එක. ෙක් ප ් නල්ල මූ කරනෙක තමයි අප ටේලින් ස්ට ප ලොස් කියන්න එදේ මේ විද වාල්ල ස්ටපලොස එකක යස් කරන්න පුුවන් ඒළඟට වාල්ඩ මෙත්තනැදී මේ ස්ටෝපලොස් තියන්න ඕන පොයින් කෙහි පැක්තිේන මංවාල්ඩ ඇනලයිස් විය කිය දුන්න කෝමද අපි ස්ටපලොස් එක හරිටම හොයාගන්න කියලා ඔයාල්ඩ හරිම ස්ටෝපලොස් එක තියන්න වෙන ොක දවාල එහමනතු ස්ටෝපලොස්ස එක හිතු මත්තේයට තිබුණොත්ේෙ එන්න මේ පොන්ටගෙන් තිබ්බොත් හරින කියලා වාට එතනැදී. ති ගන්න න පාද ගේ ප ල සක ද ඇ ලොස්ස ක කියන්න ංච හ ලොස්ස එක න කිය තන දප ැප්ට ල ඩ කියනක තින් ඒවි ට ල ස්ට ප ල එකක් තියන්න න්නපා ල ස්ටප ල එකක් තියනවාන අනිවාරෙන් ලයි ෙක් අන තියන මංවාල ඇනලයි වල්ද කිය ීර තින ොහොද ස්ට ල එකක අපි හරියට හොයා ගන්න සහ ස්ටපලො එක හරර තියාගන්නේ කියලා. ර න් තියන්න ැ ති න්න න් යි තියන්න න් ොක ො ති . සපෝට් රෙසිස් ට ොල්ඩ යනතු ස්ට ප ලස් ගක් තියන්න පුුවන් ඊළං ො ල්ඩ මං කිය දුන්න ්‍රෙන්න් යින් ගැන ඉති ්‍රෙන්න් යින් ොල දිනං වල්ඩ ස් ප ලස් එකක් තියන්න බෑ මොකද ඒක මෙන්න මේ විදිට හරහට තමයි ඉරි විදියටට යන්න එතක ට ල් ්‍රෙන්න් යින් ල්ද ස්ට ොස් තියන්න බ ඊ ං ල්ල තියෙනවා හයි සහ ලෝක කියල කන්සෙපටේ එක මං වල්ල පලවෙනි පාඩම කියල දුන්නේ මෙන මේ හයි ලෝකන්සෙප්ට එක හයි ලෝකන්සපට්ටොල් නං නිවර දියම ඉස්ටෝප ලොස් තියාගනීම ඇ කියාවවතියනෙන ඉතින් ගොඩක් ම රකමන් කරන්න මෙනේ හයි ලෝවල්ඩ ස්ටොප ලොස් තියන පුරුදු න්න ඒළංග යාල මෙන මෙැ ඉන්ඩිකේටස් තියන ම ඉන්ඩිකටස් ැනතා කර. එතවොට ඉන්ඩිකේටස් ල්ඩ වල්ඩ ස්ටපලොස්් තියන්න පුුවන් සහර ඉන්ඩිකට ස්ොල්ඩ නම සර ඉන්ි ට ල්ඩ ල් ස්ට ප ලොස් තියන්නබ ඒළංග ල් ස්ට ප ොස් යන්නම සුපිරිම ක්‍රමයක් කියලදුන්න ඒගේමතම හයිලෝ අන්ුගන්න ොවල්ල සුපිජම ක්‍රමයක් කියලා දීල තියෙනවා ඒ තමයි පතිිබුණනාාචි කියන කන්සප්ටක මේ කන්සෙප්ටකට ල්ල පුළුවන්. නිවරදිම ස්ටප ලොස්තියාගන්න, එජන් වාල වැඩි පොරම යුස් කරන්න ගෙන ගන්න මෙන්ේ හයිලෝසා පිබුණාජි කියන මේ කන්සප්ක මේ කන්සෙප් එකකට වාල ස්ට ප ලස්තියන හරිරම ගෙන ගත්ත කියන්න යාල ස්ට ප ලොස් වරදි නෙනෑ. වල්ඩ සුපිරිම ස්ටප ලොස් එකක් අනුවසා ඔගේ ස්ටෝප ොස් මූ කර සුපරිම පොපිට් එකක් දක්වා ට්‍රරේඩ් දෙකක් මුූ කරගැීම හැකිියාවතියනො මංකිව වල්ඩ ස්ටප ලොස්් එකක කියන්න ොස්සක වමු කර ගැනීම විතරක් මනේ. පිට් එක ආරක්ෂා කර ගැනීමත් කියලා ඒක නිසා තමයි ඔයාල්ට මෙම ස්ටෝප්ලොස්් එක හරියටම තියන්න කොහිද කියනක ඉගෙන ගන්න අ වශ්‍ය ඒතකොට ලාගේ පොපිට් එක ආරක්ෂා කරගන, උඩට උඩට මමාගට් එක කොයිතාක් දුරට යනවද ඒතාක් දුරට අල්ල පොපිට් එක අර ගැනීමේ හැකයාව තියෙනවා. එරි ීළඟට මම කතා කරේ ලැවරේජ්ක්ෂ එක ගැන ඉතින් ලැවරේජ් එකක් කියන්නේ මොකක් දසාහ පොහොම ද අපි ලැවරේජ්ජ එක මාගට් එක තුළ කරන්නේ කියනෙක් ගැන. ඊළඟට මංවාවල් කියලන්න. ඇති මෙ ස්ට ප්ලොස්්ක ගැන උගන් අද මංවාවල් තව පුංචි දෙයක් මතක් කරා ඔල මතකඇතිමම් පොපිට් බුග කරා කියලෙක් ගැන කතා කරා ම හිතනවාල්ඩ එක ගැන ලොකු අවබෝධයක් එට නැතු ඇති කියලා. එතින් ඒ ගැනපි ආයම කතා කරම මොකද මෙ මේ පොපීට් බුක් කරන්නේ කිය එක ගැන කතා කරලා. ඊළඟ අපි ලවරේච් කියන්නන්නේ මොක්ද කියනක් ගැන කතා කරම මෙනම පොපට බුක් කරන එකත්. අපිට ආශ්‍ය ව රික් නෙ න් වල් රික් නේතුවන්ටොල්ල දාලම් ටසත්තමයි පොපිඩ් බු කරන කිය ඒක තම මං ඒක නැතවතාවක් ඔල්ඩ කියල දෙන්න කල්පනාකර. එඇති මේ විදිට මං දාහනයක් විදිහට මෙන්නට මෙතනින් එන්ට පයින්් එක ගන්න මකට් එක න්න මේ පොයින්ටක මං එන්ට්‍රියක් ගන්නා ඩොලර් සියක ප්‍රමාණයක් ගැන් එක ටේඩ්ෙ එකට ොලර් සියක ප්‍රමාණයක් වොමුදානවා ඩොර් සක ප්‍රමාණයක් මෙන මේ පොයින්්ගෙන්දාලා මං ස්ටෝප් ලොස් එකක තියෙනවා න්න මේ පොයින්ට එක. <S preachers> ැ මගේ ප ෝ එක තිෙන්න. එතවට පලවෙනි ේක් ොපිට්ට මකට්ටක වි ම. මෙන් ල පപලනි ටේක් පි්කන්න මේ පොයින්ටගෙන් ති ගන්නවා. T1 එක ඊළ මෙ මේ පොයින්ග මන් දෙවිනි ේක් පොපිට්ටක තියායගන්නවා. T2 එක ඒලා මෙ මේ පොන්ටග මං තුන් එනි ේක් ප්‍රොපිට්ට එකක තියා ගන්නවා. T3 එක අල මෙේ 3, 2 මොකදද කියන එක ඔලා අනිවාරෙන්ම මෙහිිෙන කොටත් දන්නවා. ොපිටවන් ේක් ොපි් ටේක් ප්‍රොපිට්‍රිය කියන එක තමයි මේ විදිල TTP1 TP23 කියලා ම මෙතනෙද මාක් කල්ලා තියන්නේ. එද මෙන්න මෙතනතිමන් ඩොඩ සියක ප්‍රමාණයක් මේ ට්‍රේඩ් එකකට දැම්මට පස්සේ. මං වාල්ල කිව්වා මෙන්න මේ වි්‍යෙන මාකට් එක උඩටම අප වෙලා මෙන මේ පලවෙනි ටේක් පොපිට්ට එකට ආවාහම මේ පලෙනි ටේක් පරොපිට්ට එක අපි උදාහරණයක් විදියට හිතමු. පணகපமானයක් தමයි மாகட்டே அப்பලා තියන්නේ ඒ කියු $ොர் පණහකප්‍රமானයක් ප්‍රපිත්තියෙනෝ මේවිදේට ඩොලர் පණහාක ප්‍රமானණයක් ල්ල ප්‍රரோපිට් තියෙනනකොට ஓයාට පුළුවන් මෙන්න මෙ තනදී පரோපිට් බුක්කරගන්න සට විසි පහගපமானයක් කேෑමනத்தන් සට පණාග ප්‍රமானණයක් ඉ මුදාහරණයක් විදියට මෙන්න මෙතැන්ට මාගட்டே කාවට පස්සේ. ල්ඩ මංකිවට ෙඩ් එකකරදාන්නුවාල ො ස Tප වන්නේ සයට පණහක් අපවෙලා තියෙනවා ම උදාහරණයක් විදිරධාන්නේ මේ සයට හැටක්වෙන්න පුළුවන්සියට තිහක්වෙන්න පුුවන් සයට විස්සක්වෙන්න පුළුවන් ඒකට අදාල යාල මේ කැන්සෙට්ක වෙනස් කරගන්න. එතිං උදාහරණයක්කිදසියට පනක් තමයි මෙ මේටප වන්නකට ආවාම මාකට් එක අපවෙලා තියන්න ඒක අන්වල්ඩ ො සිය අදම්මනම් ඩොලර් පණහක ප්‍රපට් එකක් තියෙනවා මෙතැනින් අපි ප්‍රොපිට් බුක් කරනවා මෙ මේ ප්‍රොපිත්් බුක් කරන්නේ සයට පණහක ප්‍රමාණයක් ඒ කියන්නේ මෙන්න මේ තනඉදන් තියන පොපිට් එකෙන් සියයට පණහක ප්‍රමාණයක් අපි අයින් කරගන්නවා කියන එක මංවල්ල කලනුත් මේක එක්ස්ලේන් කරා අපිට මෙතනදි ඩොලල් පණහක් තියෙනව නම් ඒකෙන් සියයට පණහ කියන්නේ ඩොලර් විසි පහක ප්‍රමාණයක් මෙන්න මේ ට්‍රේඩ් එකෙන් අයින්ගෙනවා මෙතනිින් පොපිට් එක අපි සයට පණහා බුක් කරාන්නං. ඩොලර් විසි පහක ප්‍රමාණයක් මේ ට්‍රේඩ් එකෙන් අයින් වෙලා ඔයා ොලට් එකට එකතු වෙනවා එතකොටන්න මේ ෝොල් එක. ඩොර් විසි පහක ප්‍රමාණයක් එකතු වෙනකොට මේ ඩොලර් විසිපා හැදෙන්න්න මේ ඩොලර් සීෙන් ය ස්්‍රවිච්චි ප්‍රමාණයක් අයිින් වෙනවා ඒ කියන්නේ මෙන මේ ඩොලර් සියනුන් සියයට පණාක ප්‍රමාණයක් වොලට එකට එකතුවෙනවා ඒන්නේෙ ඩොලර් පණාක ප්‍රමාණයක් මේ ඩොලර් සියයනුත් අයින් වෙලා ඔයාගේ උලට් එකර එකතු වෙනවා එතකොට මෙතනින් එහට ට්‍රේඩ් එක තවදුරට ටරන් වෙනවාන ොලර් සියක ට්‍රේඩ් එකක් නේ රන්නන්නේ එතකොට මෙ මේ ටප වන්න එක හට ට්‍රේඩ් එක තවදුරට රන්න වාවනන් මෙතනින් දාපො ඩොලර් සියහක ට්‍රේඩ් එකක් න මේ මෙතනින් එහට රන්නවෙන්නේ මෙතනින් එහට රන්නන්නේ ඩොලර් පණහ ්‍රේඩ් දෙක් එතකොට ොල් පහ ්‍රේඩ්හ රන්න නවා කියන්නේ මෙතනින් එහට වාට ප්‍රොපේට්ටන් ගන්න ඩොලර් පණහකට අනුව එති මේ විදර තමයි වාල්ට පට් බුක්රනා කියලා මාගටය එකතුළ පොපිට් බුක් කරන්න තිය නති ම හිතන වාල්ඩ මෙන්න මේක තේරෙන්න්නේද කියලා එති පොපට් බුක් කරන්න කොමද කියමන් ට්‍රේඩ් එකක්දාළම එක ප්‍රොපිට්ටනාම කොහොමදු බුක් කරන්න කිය කියල දෙන්න එතකොට වාල්ට එක ගැන හොඳ අවබෝධයක් අර ගැනීමේ හැකිියාව තියෙනවා මේ කියල දුන්න කොඩස ැන හොඳමවබෝධයක් ඒවෙලාවල්ඩ වාල්ඩ ඇතිේේ ඒක වල්ඩ ඉස්සරදීගෙනගන්න පුළුවන් හරිම දැනට බිගෙන ගෙනෙක් විදිට මේ කොඩස විතරක් ඔල තීරේ එකක් වියට ඔලුවටදා ගන්න නොඩ්න් කරගන්න ඊඟට අපි කතා කරමු මොකද ලැවරේජ් එක කියන්නසා කොහොම අපි ලැවරේජ් එක කියනෙ එක මගට්ටගේ දී. යෝදාගන්නේ කියනක ගැන. ඉතින් ඒ වල්ල උදාහරන්න කිහිපයක් කරගනවා මං පැදිි කරන්න මොකක්ද ලවරේජ්ජ එක කිය. එතින් වල්ල මං ඊල්ළඟට කතා කරන්න ෑන මෙන මේ ලැවරේජ් කියන කොටස මේක පැදිලි කරන්න මංවාල පුංචූධාරණයක් දෙන්න. එති මේක පුංචි ගානක් විදයටට අප හදාගමු. ල මේ ගාන හරියට හදගත්තොත්තේම අනිවාරම මේල් ඇවරේජයන හොඳහබෝධයක් අරගන්න පුලුවන් උදාරණයක් විඩට වා හිතන්න ඔයාළංඟ තියෙනවා රුපියල් දාහක ප්‍රමාණයක්වා රුපියල් දාහක ප්‍රමාණයක් මේ වෙනකට අතේතියාගනි න්නවා බිස්්නස් එකක් පටන්ගන්න ඒැන මෙම මේ අපේ කැපිටල් එකෙ විද්‍යට වාල හිතාගන්න ඕන වාල මේක ඩොලල්ර්රොලින් දදාගත්තත්තකයි ියල් ලින් දාගත් එක එක දී තමයිගෙන ගන්න එොන ම මෙතන ද දාහනැකි දෙට ලේසි වෙන්න රුපියල් දාග ප්‍රමාණයක් දාගන්නවා එතකොන මෙන මේ රුපියල් දහ යුස් කරලා මම පටන් ගන්න යන්න පොල් බිනස්ස එක එදට පොල් බිස්නස් එක්කදී අපි අනිවාරයෙන්ම බලන්න ඕනේ මාකට්ටගේ පොල් ගෙඩියම් මේ වෙනකොට කියද मिलයන්න කියලා එඒට පොල් ගෙඩියක් මට මේ වෙනකට අරගන්න පුුවන් රුපියල් පණහා කියන මුදලට එද මේ විට රුපියල් පණහාකට මම පොල් ගඩියක් අරගන මෙතනද මට යම් කිසි කාලයක් තුළ ියල් හැටකට මේ පොල් ගඩිය විකුණන්න පුළුවන්න මෙතැන්ද මට රපියල් දදායක පොපිට් එකක් පොල් ෙඩියකින් අරගන්න පුළුවන්. එතකවට මන් රුපියල් දාහක් දීලා. ල්ගෙිට ගන්නපුුවන් පණාගනය පල්ගෙඩි විස්සක් මට අරගැනීම හැකියාව තියනවා ක පොල්ගෙඩි විස්සක් මට රුපියල් දහක අරගන්නපුුවන් මගේ පලේ විි්නස්සක් විදට ම රුපියල් දහය දලා රපියල් පහගන පොල්ගෙි විස්සක ප්‍රමාණය කරගන්නවා මෙම පොල් ගෙඩි විස්ස අරගන්න මට මුලු ැපිටල් එකම යන්න රුපියල් දහක ප්‍රමාණය. ඊට පස්සේ මම රුපියල් දහයක් එක පොල්ගෙඩියකින් තියාගන මේ පොල් ගෙඩි විස්සම විකුුණලාදානවා. පොල් ෙඩි විස්සම විකුණපු හාම මට එක පෝල් ගෙඩියකින් රුපියල් දහයක ප්‍රොපිට් එකක් එෙනවා එතකොට දහය වැඩි කිරීම විස්ස කියන්නේ පොල් ගෙඩි ගානෙන් වැඩි කරහම මට දෙසක ප්‍රොපිට් එකක් මෙන්න මේ විදියට එනවා එතට සම්පූර්ණ මම මේකට යොදපු කැපිටල් එකයි මේ ඔක්කොම එකතු කරහම මට සම්පූර්ණ මුදල රුපියල් එක්දාස් දෙසීයක් විදියට බලාගන්න පුළුවන් මේකෙන් ප්‍රොපිට් එක තමයි මෙන්න මේ රුපියල් දෙසීක ප්‍රමාණය කියන්නේ එඒකන ම දාපු මාජීන එක තමයි එම නත්තා මම ඒ බිස්නස්සක පටගන්න යොදාගත්ත මුදල තමයි මෙ මේ රුපියල් දාගපුමාණය කියන්න ඒ කොටසත් මට අනිවාර්රෙන් මෙන්න ඕනේ ඒකත් ආවහම තම කවනාමතමත් පොපිට්ටි එකත් එක් මං ඔවරෝල් සාර්ථකත්යක එම නත්තම් ප්‍රොපිට්ටෙක්ඉන්න එති මෙම මේකෝආල්ඩ තේරෙන් නැති කියලා හිතනවා මෙ මේ ලෙවරේ කියන කොටස දැන් තමයි වායාල්ලිඉගෙන ගන්න තියෙන්නේ මේක සල්ගානක් ම බිස්නස්ස එක පටගන්න රුපියල් දාහකින්. ගඩිය කෘපියල් පණහ ගන ම පොල් ෙඩිය විස්ක්රන රපිය හට ගන පොල් ෙඩි විස්සවිකුල්ලා රපියල් දෙසිේ පොපට්ි තියා ගත්ත. එතවොට මගේ සම්පූර්ණ මුල මුදල මේ මෙකොට එදස් දෙසිියත් දක්වා වැඩි වෙලා තියෙනවා. මෙතනින් එයාට මේ ගාන අනිවාරෙන්ම හොඳටම ආගන්න මොකද මේක තමයිප ලවරේච් කදරා කියල මාග්ට එකක තු කියන්නේ. ලැවරේච් කියන්න එකත්කින් මේ සිංහල නමගත්ත නයක් කියනක ල ඔලුේතියාගන්න. ඒ දහරයක් විදට වන්න මෙතැනද මන් රුපියල් දහක ප්‍රමාණයක් අතේතියාගෙනන්නවා විි්නස්ස එකකක් පටන්ගන්න මේ රුපියල් දහක ප්‍රමාණය. ඊට පස්සේ මම තබ කාගින් හරි. රුපියල් නම දහක ප්‍රමාණයක් මෙන්න මේ විදිට නායක් විදිට අරගන්නවා. රුපියල් නම දහක ප්‍රමාණයක් මම නය මුදලක් අරගන්නවා කාගෙන් හරි. එතකට මාගේලංඟ මේ වෙනකොට රියල් දා දහක මුදලක් තියෙනවා මේ බිස්්නස්සක පටන් ගන්න එතවට මේකෙන් අය මුදල විදියට තියනෙ රුපියල් නම දාාක ප්‍රමාණය ඇතකොට සම්පූර්ණ මංලාග තියෙනවා රපියල් දාදාහක ප්‍රමාණයක් මේ බිස්්නස්ස එක පටන් ගන්න එතකොට මම රුපියයක් පණහ ගානේ පොල් අරගන්නවා මෙන්න මෙත නදී පොල් ගෙඩි මට අරගන්න පුළුවන් රුපියල් දදාහකට ම විස්සක් ගත්තනං මට පුළුවන් රුපියල් දා දහකට පොල් ගෙඩී දෙසීයක් කරගන්න ම පොල්ගෙඩි දෙසීයක් කරගන්නවා රුපිය පනාාගාන රපියල් පනාාගාන පොල් ෙඩි දෙසයක් කරගන මම රුපියල් හැටගානේ මෙන්න මේ පොල් ෙඩි දෙසයම විකුණනවා. එතකොට මගේ සම්පූර්ණ කැපිඩල් එක රුපියල් දාදාහක ප්‍රමාණයක් තිබුණේ එතකට මට සම්පූර්ණ ප්‍රොපිට්ට කෙනවා රපියල් දොලොස් දාහක ප්‍රමාණයක් මොකද මෙන මේ දෙසිය වැඩි කරොත්තේම මෙතනදි රුපියල් දාහයෙන් මෙතනින් ප්‍රොපිට්ට එක දෙදාහක ප්‍රමාණයක් එෙනවා. එක නට පප් එක විදියට රපියල් දදාාක ප්‍රමාණයක් තියෙනවා එතවට මට වියදම ගියපු ප්‍රමාණය රුපියල් දාදාහක ප්‍රමාණයක් මෙන මේ දාදාහිනුත් රුපියල් නම දහක ප්‍රමාණයක් කියන්නේ නය මුදල එතවට මෙන්න මේ න මුද මම අපවුද දෙන්න න. එ ව මෙ මෙැ රුපියල් දාහක පමාණය කියන්න මගේ කැපිටල් ල එක එක යන්න මග ග තිබුණු අතේ තිබුණන මුදල ම මාජික විදිවියට ඇත්කරපු මුදල ළංඟ මෙ තන්ද රපියල් දදාාක ප්‍රමාණය කියන්නේ මට ආහු පපිට් එක පපි් ක් ොත් වාරම පොියයක්ක්ති කියන්න පුලන් මොදි නයයක්ගත්තාවම සාමාන්‍ය පපුලියක් ඇඩ්ඩෙන ඒ පොලියත් අයින් කරම වාහිතන් වාල්ල පොපිට් එක විදිට රුපියල් එදස් පාන්සිීයක් තිබුණ කියලා. එතෝඩ වාහිතන්න මෙතනෙදී නයක්ගන්න නැතුව මේ බිස්නැස්සක කරාන්නං වාල ප්‍රොපිට් එක දිට එකතුවෙන්නේ රුපියල් දෙසියක ප්‍රමාණයක් නමුත්වා නයක් කරගන වැඩිපුර මුදලකින් මේ බිස්්නස්ක පටන්ගත්තනම් වාට පොපිට්ටක විදියට රපල් දස් පන්සිියක ප්‍රමාණයක් එකතු වෙනවා මැත්තන රුපියල් දහක ප්‍රමාණයක් එකකතු වවා. ඉතින් වාහිතන්න මෙතැන්දවා නාය බේරන්න රුපියල් නොමද අයින්කර එතකොට යාගේ ඉතුර ගානය එකතුරගත්තා. එතකොට ආට සම්පූර්ණ මුදලය එකකතුවෙන රුපියල් දිදස් පන්සියක ප්‍රමාණයක් එතකට වාහිතන්න මෙතනදි. රුපියල් දෙදස් පන්සිියයක් වාට එකම මූමන් ටෙකෙන් හවාගන්න පුළුවන් වුණ මෙන්න මේ විදියට ණයක් අර ගැනීම තුලින් එතකට කලින් න්න. ියල් දහක්ක යොදලා වාට රුපියල් දෙස එක වගේ ප්‍රොපිට් එකක් තමයි අරගන්න පුළුවංගම තිබුණේ මෙතන දිත් තුවාල්ඩ යොදාගන්නවඕන කාරණ කියී පැත්තියනවා ඒදේවල් ගැනමං එක්ස්ලේන් කරන්න එතකොට අපි මකට් එකක් තුල ලවරේජ් කරනවා කියන්නේ නය මුදලක් අමතරව අරගන්නවා කියන එක උදාහරණයක් විදියට වාහිතන්වා ඩොලර් පනහක් එක ට්‍රේඩ් එක්කට දානවා වා ධානයන් බිටකොයිෙන් චාට් එක මෙනත්තම්බිටක්ොයින් මාකට් එක මයි වා ඩොලර පහකින් ට්‍රේඩ් එකක්ත්දාන්න යන්නේ මකට එකක උඩට හෝ පාලටඒ අපිට වැදගත්නවාඩොලර් පනාහක ට්‍රේඩ්යක් දන්න යන්නේ එතකොට වාට තියනවා ලැවරේජ් කරන්න කියලා ඔපෂන් එක ඒ ලැවරේච් එකට ගිහිල්ලා ඔයා විස්සයි එක්ස් කියන එක දීලා ලැවරේ් දැම් මොතුන් මෙන්න මේ පණහා වික්සිෙන්න් වැඩිුවෙනවා එක් කියන්න වැඩිකිරීම ිලකුණ එතකොට ඩොලර් පනා විස්සෙෙන් වැඩියෙනවා කියන්නේ ඔයාට මෙතනද ඩොලර් දහක ් එකක් තමයි මෙන්න මෙතනින් වැටන්නේ. එතකට ඩොලර් දහක ්‍රේඩ් එකක් ොය දන්න එතකොට අට ප්‍රොපිට්ගන්න ගන්නේ මෙන්න මේ ඩොලර් දහක ප්‍රමාණයින් ඇබැයිවා ලැවරච් කරන්න නැතුව ඩොලර් පණහකින් ට්‍රේඩ්ඩ එකක් දැ මොන් ඔයාට මෙන්න මේ ඩොලර් පණහට අනුව තමයි පොපිට්ටගෙන්න්න ගන්න තතුට ඩ ලොකු ප්‍රපට් එකක්න්නේන. වාට ඩොලර් දහක වගේ ප්‍රමාණයකින් එක ට්‍රේඩ්ඩයක්ක් වැටනවා කියන්න ට ලොකු ප්‍රපිට් එකක්ෙන රගන්න යි දක් ගන්න මහ ම ජ ප පහ ක් රගන්න පු හනයක් ී ීිය දැ ත වා ො පහක් ලා ී සී . ඇවජ් එක් දැම් මුත්තේම මෙන මේ ඩොලර් පණහා සයෙන් වැඩේනා එතකොට සඒවා පණහක් තමයිකතු වෙන්න එතවට ඩොල පන්දාහක ට්‍රේඩ් එකත් තමයි එක ට්‍රේඩ්ඩෙක්කට වැටන්නේ. එතට ල ප්‍රොපිට් එක ගන්න ගන්නේ මෙන්න මේ ඩොලර් පන්ඳහට අනුව. ට ලවරේජ්වා කියයන් අපි නයක් අරගන්නවා කියන එක වාන මෙන්න මෙතනින් පැහදිලවෙන ඇති නයක්ක කරගත්තහ මල් අපිට පොපිට් එක කොයි විදියට වැඩියේ නිසා අපි ණයක් නැතුව මොකක්ක බිස්නස් එක පටන් ගන්නව වනක්. ඒ ික්නස්සේක පොපි්ේ අපිට කොහොමද හම්මි කියෙනෙක මෙන්න මේ ගානය හනිවාරයම අවබෝධවෙන්න ඇති. එරි මේ විදයට තම අපි ලැවරේජ්රනවා කියන්නේ ලැවරේජ කනවා කියන් අපි අමුත්වේ තව මුදලා අපේ උලට් එකට එකුතු කරගන්න හමනත්තන් ඒ ටරෙඩ්ට එකුතු කරගන්න ඒ බිස්නස්ය එකට එකුතු කරගන්නවා කියනක. ලැවරේජ් කරනවා කියෙනකින් අපි අදහස් කරන්නේ එත ට ලැවරජ් කරන්න කොහමද කියනක ගැන අපිටේට කරදදිින් කියලද දෙන්න ලැවරේජ්ජෙ කොමද අපි වැඩි කරන්න සාඩු කරන්න එතකොට වාලා බිගින කෙනෙක්විදට මූලිකෝම යොදා ගන්න ඕනෙ සයට දහයක ලවරෙජ්ජක සා සියයට විස්සක උපරිම ලැවරෙජ්ජ එක ඇති මෙන්න මේ විදට සයට දහයත් සියට විස්සක් කියන්න ලවරේජ් වාල යුස් කරන පුරු දෙන්න මේක තමයි වාට ලෝම සහහායිම මැක්සිවම්ම යෝස් කරන්න පුළුවන් ලැවරේජ් එකක බිගෙන කෙනෙක්විදයට. ඇඩ්වාන්ස් වෙනකොට වාට පුළුවන් හයිලවරේචයන්න හයිලවරේච්චූෂ කරන්න පුළුවන් මාකට්ක තුළ. අපිට හරි මූමට එෝදාගෙන හයිලවරේච්චුෂ කරන්න පුළන් මවුණන සමාහර වෙලාවට. ඒ සියක් ලවර ය ස් ක නවස්ථාතියන ියට එක සේ විසිපාක් ලැවරේ යස් කනවස්ථාතියන. ඒ ම හරි ූමන්ට එක හැච් කරගත්තාම ඒ හත අනු මල් ලැරේජ්ික වැඩි කරගන්න. එඒ කො ල විද ැර ය ස් ක නොට හ ක් එක් යස් කරන පුර දන්න. ඒ තමයි වාල්ඩ ලෝම ලවරේජක විදි මටල් රකමන් රන පුළන් බිගන ෙනෙක්ට පටන්ගත්දි. pou කර පුළුව විදි. ති පුර හම ස් ා පුළුවන් ඩ ක ේட் රන්න ටගන්න. वा හය එක්සගේ ूස් කන්න න वा ක්ෂ ම කරගන්න පුළුවන් රක්ෂ වම කරගන්නවා කියන්න প্রපலி දුරට සාර්ථකෙන මනත්තන් ්‍රේඩිංක් වලින් සාර්ථකනවා ල්ල පුුවන්ෙන්න්නවන වාලාලගේ රක්ෂේක අවම කරගන්න ඒවිට අවම කරගත්ොත් ොල් අනිවාරෙන්ම ්‍රඩින්ං වලින් සාර්ථකෙන්න්න පුුවන් ඊ ළඟට අපිතා කරනමු යිසලට් සා ොස් කියන්න මොකක්ද කියලා මං වල්ල කිව්වා කැපිටල් තිබ්බාම ඒ කැපිටල්ලකින් අපි ගානක් මාකට් එක එක ට්‍රේඩ්ෙක්කඩ් ඇත් කරහම. ඒ කොටසට අපි කියනෝ මාජිින් එක කියලා මාජින්න එක කියන අපි ට්‍රේඩ්ෙක්කට දානගන. ත්ඒ කොටස් දෙ එකක් තියෙනවා අයිසලේට ඊනඟට කෝස්ට කියලා එති මෙන්න මේ කොටස් දෙක ගත්තොත් එහ මේ දෙකේ ලොකු වෙන සත්්‍යයනවා අනි වාර්ය මාලිගනගන්න යිස්ලට කියැන්න මොක්ද ක්‍රෝස් කියන්න මකක්ද කියලා යිස්ලේට කියන්නන්නේ උදාරන ඇවිට අප කැපිටල් එක ඩොලර් දාහක් නං අපි මෙතන ද යිස්ලට ට්‍රේඩ්ක් කෝපන් කරනවා පාලමං කියල දෙන්නම් අපේ දැන්ට කැපිටල්ල අපි මෙතනනි දාගම ඩොලර් දාහගපමානයක් එන මේ විදරට ඩොලර් දහක්තම කපිටල් එකක විදිෙර තියෙන්නේ එවට මාජින්නන එක විියයටට ං යිස්ලට ්‍රේඩ් එකක් දාන ඩොලර් පණහක ප්‍රමාණයක් වන්න මේ විදියට ඩොලර් පණහාක ප්‍රමාණයක් දාලා කෝස් ටේඩ්ෙක් ුද්දානම් මෙන්න මේ විදියට ඩොලර් පණහක ප්‍රමාණයක් මංවල්ඩ එක වැරම් මේ පැදිලි කරන්න මේ විර කොෝස්ටේඩ්ෙක්ුත් ම ඩොල පණහක ප්‍රමාණයක් දානවා මේක ලැවරජ් එක ප්‍රශ්නයක් නෑ ලවරෙජ්ජ කියක් කරිකමන්නය දාලා අප මෙන්න මේ විදිෙයට යිස්ුලට් එක ඩොලර් පණහක්වාගේම ක්‍රෝස් එක ඩොල පණහක්දානවා මේ ඩොලර් පනා විජයට අපි ඇත් කලා තියෙන මාජින එක ක කැපිටල්ලෙට මේක තම මාජි එක කියන් එක ට්‍රේඩ් එකට පිධාන ගාන. එතකොට අයිසලට ට්‍රේඩ් එකක් දැම් හාම මෙන්න මෙතනදි වෙන කාරණාවත්. තියනවා. ඒ තමයි මාගට් එක අපි මෙන්න මෙැන ට්‍රේඩ්ෙක න්ට්‍රවනානම් මාගට්ක පල්ලහැට යන්ඩ යන්ඩ. මෙතැනින් අපිට ලොස්සයක් කියන්නන්නේ මාගට්ට එකටිකක් පල්ල යටටපමන්න. ො හයක් අපේ මාජිනනෙන් ලොස්සවා එක මක්නෑ වාල්ටක රිකව කරගන්න පුළුවන් ඒලාට ඩොලර් විස්සක් අපේ මාජිනක ොස්සෙනවා එකත් කමක් නෑ ඔයාල් මේකත් රිකවකරගන්න පුළුවන්. එලට වායාලගේ ඩොලර් තිහයක් මෙන්නම මේ විදර මාිනයකෙන් ලොස්සෙනවා ඒ එකකත් අපිට රිකව කරගන්න පුළා ඊලාන් ොල්ඩ ඩොල් හතයක් දැමට පසම මේේවිදියට. ලොස්තුනහම ොල හතලයක් ලොස්ස ොන ඒත් කමක්නෑ ඔවල්ට ඒකත් ්‍රීකව කරගන්න පුුවන් ආඩ ඩොල්ර් පහම ලොස්සයෙනොනන් අන්න ඒක ප්‍රශ්නයමමුකද අපේ දාපු සම්පූර්ණ ගානම මෙතනදි නැතිවෙන නිසා. එතකඩ අපි මෙන්න මේ විදියට අයිසලට ට්‍රේඩ් එකක් දානවනං. අපි ඒ ට්‍රේඩ් එකේ ඇපේ ඒ විදියට තියන්නේ ලැවරේජ්ජකක් දාල හෝ නැත අපි ඇප විදියට තියන්නේ මෙන්න මේ ඩොලර් පණහකපුමානය එතකට අපිට නැතිවෙනවනන් නැතිවෙන්න පුලුවන් සම්පූර්ණ ගාන තමයි මෙන්න මේ අපි දාපු සම්පූර්ණ ඩොලර් පනාාකපුමානය එතකට අපි මේ ලැවරේච් කරන්න කරන්න ඔයාගේ මෙ මේ ලික්විඩටි ප්‍රයිස් එක උඩට එනයක විතරයි වෙන්නේ නැතුව යාලගේ මුදලෙෙන් වැඩි පුර ගාණන කැපෙනෙන වා ඩොලර් පණහයිනන් දාන්නේ ලැවරේජ් මාජින එක ඩොලර් පණහක් මාජි එක දාලා මෙතනදි ලැවරේජ් කරනෝනන් සීයට විස්ක් වැටෙන්නේ දාහක ප්‍රමාණයක් එතවට ඩොර් දාහග ප්‍රමාණයක් ටේඩ්ඩ එකට වැටෙනවා කියන්නේ. ඔයාගේ මුදලින් අමතරගානම් මේකට ඇඩ්ඩෙනවා නෙමේ මෙන් මේ ලික්විඩරිරි ප්‍රයිස එක තව තවත් උඩට එන්නවා. එතකොට මේ ලැවරෙජ්ජික වැඩි කරන්න වැඩි කරන්න ලික්වවිඩට ප්‍රයික උඩට උඩටන්නවා. ලංඟටම ලික්විඩරි පයිස එකක එන්නවා කියන්නේ ්‍රික් එකක වැඩියෙනවා. එතිවා අඩ ැවරෙජ්ජික යුස් කරන්න යස් කරන්න ලික්විඩටරි ප්‍රයිස එක ගොඩක් පහරට. දිලයනවා එමනත්නම් පාලට වැරෙනවා මේ පැදිි කොලො තුධාරණයක් විදිට මෙන්න මෙතනින් එ පොයින්් එක ගත්තොන් ආයිස් ටෝ ලො එක මෙන්න මෙතන තියෙනවා ට ලික්විඩට ප්‍රයිස එකක් මෙන්න මේ හරිතියෙනවා ලෙක්විඩට පයිස්ස අපි මෙන්න මේ පොයින්ට් කියලතුමු මේ පොයින්් එකන මාකට් එක වැට නොත්තෙම ආදාපු සම්පූර්ණ මුදලම නැතිවයෙනවා එතවටවා මෙන්න මෙතනින් ඩොලර පණාක ප්‍රමාණයක් දානවා ලැවරේජ්ජ එක විස්සෙන්ක් ඒකන ලැවරජගක විසට වැඩි කල්ලවා ඩොලර පණහක ප්‍රමාණයක්දදාන. ിqui ை පයි ක තින්නේ. හැබැයි ලവරජග මෙන්න මෙතැදි වැඩි කරന്നවා තිහට තියට වැි කරന്നකො මේ ක්ඩට පයිසක තවටික கூൂടටනවා. එතടවා ලරජ වැඩිக்கරന്ന සට පණට ලரேජග සீට පණාක් ඩக்க ப்பாම. ඒ லிක්ඩට පයික තවත් ടටනවා. වා லிවා ලරජක වැඩි කරවා සයට හැට. එත මෙ මේ லிquiඩ බයිසක තවත්තු ടටන. தோോട மே ලරජக்கு. සීජයක් වැඩි කරනවා ලවරේජග සීට සීයක් වැඩිරනුට. මෙෙන මේ ලික්කඩට ප්‍රයිසි එකක තවත් ලං එෙනවා එතකට මාකට් එක මේ විට එක පාරම් පහ විල්. වෙන ලිකෙඩට ප්‍රයිසක වැදනොත් ආදාාපු ොලල් පහපුමාණයම නැතිවෙන්න පුළුවන්. වා ලෙවරේජ් අඩු කරන අඩු කරන කියන්නේ මේ විජෙට මාකට් එක. පහලට මැල්ලා ආය න ට පොප ට ගන්න පුලුව හ මාගට පහ ට ලික්වඩට පයිසක තින ගොඩක් පහල ත ට අඩු ලැවරේ ච කරන්න න්න මේක සාතමවා අලු ේෙන්ම පටන්ගන්න කෙන විට අඩු ලැවරේ චිස් කර කියගන්නේ මේ ලික්වවිඩට පයිස්සක කොඩක්කුට අක්කහම. ක් එකක් වැඩනවා අපිරික් වැඩි කරගෙන ටේට් කරන්න කැමතිනෑ වගේ රික්ස් වැඩිකරගත්තහමන්න, ඔල්ල පොපිට් එකක් එන්න තින සම්භාවිතාව අඩුවන එක. ඒගනිසා අනිවාරෙන් වාල මේක මතක තියාගන්න ලවරේජ් කරන්න ලැවරේජ් කරන්න, ඔයාලගේ මේ ඇප මුදලේ මෙන මේ ලික්විඩට පයිස්ස එකක උඩට උඩටයවා. එතවට ලැවරේජ් අුරන්න අඩු කරන්න ලැවරේජික අඩු මුදලද්‍යාන තරමට, ලැවරේජ් එක අඩු ප්‍රසන් ටේජ්ජිගත්ධාන තරමට. ර් යිස් එක ගඩක් පහලට යනවා එතකොට මේක උඩ ෑනම ගට් එක මේ විදිට ආගේම පහල යනමමාගට එක් මේ අනි පත් සිද්ුවන එන්දරි පයින්ට එක මෙන්නම මෙතැන ඇතකො ිකඩ බයිස් එක තියන නඩින් ස්ටෝ ප ලස එකක මෙන්න මේ පොන්් එක තියන්න ඕන ිකවිඩ බස්කම මේ පොයින්් එකගේ ඇත රවාමාගටේ පාලට යන කියල ට්‍රේඩ් එකක් ඩොල් පණාකින් දාලා ලැවරේජ්ජ එක සියට විස්සක් වැඩි කරනම් එකයන්නේ විස්සයි එක් දැම්මනා ඒඇන්නන්නේ ඩොලර් දාහක ට්‍රේඩයක්ක් කටන්නේ තොට ගේ මෙ ඩ යිසක ක හටක් ඩිග ම ් සිේරසි ඩ ග ම මෙන ප ි ඩ යි ක ප ම ගේ සම්පූර් ්‍රේඩ් ම දල ැතින. තක ට මේ යිස්ලට ්‍රඩ ධන කියන්නේ. මේ ඉතනදි වා මාජින්න එක විදිට ඇත් කරන. මේ ඩොලර් පණහක ප්‍රමාණය. විතරමයි ආයාර නැති වෙන්න එතකට වා කෝස් ට්‍රේඩ්ඩ අ දාපුහන් මේක හත් පසින්ම වෙනස්්‍යනවා කෝස්ටේඩ්ක්කදවා ඩොලර් පණහක් මෙන්න මෙතනදී ඇප මුදල විදියට දැම් මට. ඔයාගේ කැපිටල් එක ඩොලර් දාහක් පොලට්ටගේ තියෙනවානම් මෙන මේ ඩොලර් දාහම එක ටේඩ්ෙක්කටනවා මංගේ ල්ලක්ස්ලන් කරන්න ට මෙන මේ විට ඩොලර් හතලයක් ලොස්සෙනවා. හරි ඒකමක් නෑ වාල්ඩක රිකව කරගන්න පුුවන් වාල මෙ මේ විට ඩොලර් පණහක් ලොස්සෙනවා ඔොල පණහක් කියනවා මාජින්නේ කැත් කරපේ. හරි ඒ එකත් මක් නෑ වාට එක අය රිකව කරගන්න පුළන් මග් එකක් පෙනකොට. එතවට ඩොලල් මෙන්න මේ විදිට පන්සියක් ලොස්සෙනවා ඒකත් මක් නෑමොක තව ඩොලර් පන්සිියයක් අපි ටිතුරවෙලා තියෙනවා. එතවට ඩොලර් නමසයක් මෙන්න මේ විදිට ලොස්සෙනවා ඒකත් කමක් නෑ ඒකත් අපිට රිකව කරගන්න පුුවන්. මද අනික් පැත්තන මාංගටේ එක ආය උඩට ෙන්න්න ගත්තව ඒක රිකාවවා. එදවන ඩොර් දහමලොස් සුන තන්නේ තන ප්‍රශ්නය. අපේ දාපුූ සම්පූර්ණ මුදලම මෙන්න මෙතන දිී නැතියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රොස්සකෙන් කරන්නේ ලික්විඩිටි ප්‍රයිස්ස එක ඔටෝ මැටිකලි පහලට පහලට අරයි. යනක ඒක තමයි මෙන්න මෙැනිි කරන්න මං දාහනයක් දෙට අල්ල පැදිි කරන්න මෙන්න විදන මෙතනින් එන්ත්‍රියක් පියරගන්න ඔහල එන්ට්‍රියක් අරගත්තා මෙන්නම මෙතනනි ගන්නන්නේ ඩොලල් පනහ න්ට්‍රිය. ක න්න මෙතන ම ලක්ඩ යික තියෙන්න හරින ලික් පයිස්ක දි ෙඩ පයි හ න හ නි ැ ක් ඩ පයිස්ස තියන කිය හිතු න්න ෙට ො පනහ කොට ික් ඩ යිසක න්න යින් තින්න. ගේ ැපටල්ල ො දාහ ප්‍රමණ ඇති එතක ො පනහකොට ි පයිසක න්න මේ පයින්ටග. මාගට් එක මෙන්න ේවි ට බ ට් ේ විට පහ කිය පිට් න ද ට් එකක ප න හල වා කිය අපි ලොස ක්ක කියන්නන්නේ. ලික් ඩට ප්‍රයිසි එකකට ලං එනකොට මෙන මේ ලික්ඩඩ ප්‍රයිසික තවත් පහලටෙනවා ട ോ ട ො ക ്ോො හක් ො හ න ගේ ല පයික න්න දිට. උතමෝ අල්ලගන්නවාවාගේ අනිත් මුදල්ටක එකතු කරගන. ඊළට ොර් දහ කියෙන ලික්ඩඩ පයිස්සක වාට මෙතැනදි ලබාදෙනවා මෙන්න මේ ලික්විඩට පයිස් එකට මාකට් එකක්කුහම මෙතැදි ට්‍රේඩ්ඩක් ැන් සල්ල සම්පූර්ණ මුදලම ආලගින් නැතිෙන්න්න පුුවන් එ එකකොට ො පනහක් ට්‍රේඩ් එක්ට දැම්ම කියලන වාගේ ොලට්ට එකෙ තින සම්පර්ණ මුදල මෙම මේ ක්‍රෝස් කියන එක දපුවාම නැතින්න පුළුවන්. එතකොට වාල්ට පුළුවන් මෙතැදිී ක්‍රෝස් කියන එක යුස් කරනවාන. ස්ටෝප ලො එක කියනෙක අනිවාරෙන්ම යුස් කරගන්න වා මෙන්න මේ විදිට ඩොලර් පණහ ලොස්සයනකොට එමනත්තන් ඩොලර් පනාා ලොස්සයන්න කලින් මේ පලෙනි ලික්කඩට ප්‍රයි එකට කලින්වා ස්ටෝප ලොස එකක් තියල තිබුණන කකෝස් නෙමෙයිවා මොන ත්‍රේඩ්ක දාාල තිබන තයිස්ුලේට පෝවේවා කොස්සේවා මේ ඉස්ටෝපලොස එක වෙදිල ට්‍රේඩ් එක කැන්සල්ලනවා. එතකොට මෙම මේ ක්‍රෝස් දාාන්න හේතු ති දැ ගොඩ ෙට හිතන ඇති යිස්සලට ැමො හොදයි. ස්ධනක නකයි මොද අපේ සම්පූර්ණ මුදලම නැතින්න පුුවන් කියලා අපේ සම්පූර්ණ මුදලම කොත්සලින් නැතිවෙන්න පුුවන් ඔයාල ස්ටෝපලොස් එකක් යුස් කරන්නේ නැත්තං. ඔයාල් ස්ටෝපලො එකක් යුස් කරනවනක් හල සම්පූර්ණ මුදලම කොහෙත්ම නැතිවන්නේනෑ මොකද අල දාාන ගානෙෙන් ානට අන අල ස්ටෝපලොස් එකක් හරිර තියාගන්න පුළුවන්. එතකො අල් කිසි ගැලක් නැති. පොස්ටේට කරන්න පුළුවන් මෙතැන යිසලේට කන ගට ල පුංච ගැටලුවක් මං ල්ල පැදිලිරන්න ොක්ද යිස්ලේට කරදදි අපිට තියන ැටලුව කියලා ඒක මෙන්න මෙහමදයක් යිසලේට ල ගත්තාන උදාහනයක්කි දන වාල මෙන්න මෙතනින් එන්ට්‍රියේ ගන්න ඩොල්ලර් පහප මන හ දානක් හමේ ලාම ඩොලල් පනාගන්න ගොක් ලේසිනිසා වන්න විද ඩොලල් පාගප මර න්න ැන් එන්ට්‍ර ගන්න. යාගේ ික් ඩට ්‍රයි ක න්න ක ති න්නේ ට ි පයි ක ති න්නේ ොකද ික් ට පයිසක ෘති ීමම වෙනස් න්නේ ෑ එක ොයින්ට ද න්න ග ේ දපු. මාින්න නවා ස බරජ න ම ලිකඩට පයිසක හැදිල තියන්නේෙ ොට කොසල ගේ මේ කොස ලිකඩට පයිසක ඕන තරන්වාගේ කැපිටල එක තියෙන තරමක් පහලට ඇදක යනවා නමුත් මෙතැ ද යිසලේට ොල ලිකඩට පයිස්සක මේ දයට ස්තරම තිෙන්නේ මේ පොයින්ටගන මාගට ගාව කියන්නේෙ ප්‍රඩ් එකක කැන්සල්ලනවා යාගේ ලික්ඩට රස් පයිසක මෙතන තියෙනකට ස්ටෝප ලොස එක තියන්න ඕනේ මෙන්න මේ පොයින්ටකෙන් නං යිස්ටෝ ්ලොස එක තියන්නඕන මෙන්න මේ පොයින්ට එකෙන් න්නං. මාගට්ක මෙන්න මේ විදිට පහලට එනකට මේ ලික්ඩ පයිස්ස එකකෙන්ම ට්‍රේඩ් එක කැන්සල්ලෙනවා මේ ස්ටෝප්ලොස් එකට එන්න නැතුව. ගොඩ දෙනෙට ඔයේදේවෙලා ඇති ඔයාල ඒකද බලන්න ස්ටප් වාදාලා තින ට්‍රේඩ් එක යිසලයට් එකක්ත්ද ක්‍රොස්්ිකද කිය සහරයි මටත් කියලා තියෙනවා. මෙතැදි ස්ටෝප්ලොස් එක වදින්නත් කලින් ප්‍රේඩ් එක කැන්සල් වෙලා කියලා ඒකට හේතුව තමයි මෙන ලික්ඩි පයිස්සක ස්ටප ලොස එකක උඩින් තමයි තිබලා තින්න එතව ල් ්‍රේඩ් එකක්දැමට පස ලික්්‍රඩ පයි එකක. යි පොයිට එකගේද යෙන්නේෙ කියෙලා හරියටටම් බලාගන්න පුුවන් ඒ පොයින්් එකට උඩින් තමයි ල ස්ටොප් ලොස්ස එකක් තියනෝනන් තියන්න ඕනේ. ඇනලයිස්සකට අනුව ඔයාට මේ විදිට මේ ලික්වඩටු ප්‍රයිස එකට උඩින්ං ස්ටෝප් ලොස් එක තියන්න බැරිනම් ඔයා කරන්න ඕනේ. ක්‍රෝස් එකක් දානක. ක්‍රෝස්ටේඩ් ගත්්දා පුහම ඔයාට මේ ඉස්ටෝප්ලොස් එක මේ පොයින්ටගෙන්ම තියාගන්න පුළුවන් මොකද ලික්්‍රටු ප්‍රයි එකක පහලට යන්න යන්න පාලට. ඒ මටි ල මූ කරන නි. එද විදර තම ෝ ේගේ ට එක වන ල්ල පැදිිරන්න තියන අ වර ෙර ැ ම ම කොටස. ක් ඇ න ම ො ලින් තාව මජීනය ැත් කරගන්න මොක මගේ සහ ස් ලස් ම ට ක යි ති ේ ික් ඩට පයිසකට පාලි ම ස් ලොසක තියන්න න්නේ ලික්ඩට පයිසක පාලි ල එකක න්න ෙනවා කියන්න ලික්ඩ පයික හ ලඩ හට කියන්නේ මගේ ඩික කැන්සල්ලලා ම දාාපුගන හට නැත්වන්න පුලුවන් ම කරන්න ගොඩ දරට ො කියන. ස් කල සමයි ම ටේඩ වල්ට ට වෙන්න ඇ ඒ එක අවාල්ට තියන්නේ කරගන්න පුළුවන් ඔයා ටේට් කරන ස්ටයිල්ල නුසාක්. ඔයා ඇනලයිස් කරන්න යොදාගන්න මෙත ඩනස යිස්ට ජිස් අනුව යාට කරෝස්සකද දාන අයිස්සලට් එකක්ද දානක කියඒ එකක තියන්නේ කරන්න පුළුවන් ම ස් කන්න පර්සනල් දේතම මකිවේ එක ගොඩක්හයට වැදගත්තය කියලා ම හිතනා. ති ම ක් ප ැ ැන ගෙන න්න ප න නම ින් ැදිිල් කර ෙ විසිපාහ පට් ක්කර ල්ල ඩ ට මාකට ක හ කරන්න පුළුව. කට හ විසිපා ල් ට යා ර ක් ති ක තමයි. ල පොපිට මනේච්මට් එකත් කරගන්න ඕනේ ස්ටෝප ලස් එකෙන් වාල්ල පොපිත් මැනේට්මෙන්න්ටරගන්න පුලුවන් රික්ස් මැනේට්මෙන්ට්රගන්න පුලුවන් මේ දෙකම වාල්ඩ මේ ස්ට්‍රෝපලොස්සකෙන් කරගන්න පුලුවන්. ඒවාගේම තමයි වාල්ඩ මෙන්න මේ විදිර පොපිට් එකක් ආවහම එතනදි ඒවා කොටස් කරලා ඒවා බෙදලා වෙන් කරලා ටේඩල්ඩ කොච්චරපමාණය අදදානොදවාගේ ප්‍රසන යිෆ්කට කොච්ච්‍රමාණය කරගන්නවාදවාගේ වියහිදවල්ඩ ඊළඟටවා ඉන්වස්මන් කරවාන. ො ඩ න් ස්මන් ක න එමන ලෝ ටම් කයින් ව ඉ ස්මන් කන්නවනවා ඒදවල් ල්ඩ ය කොච්‍රරපමාමයක් වෙන් කරගන්නවාද කියනෙක වා තියරණ කරගන්න ඕනේ දකොට අල්ල පුලන් පොපට් එක ඩොලර් දහක් කියෙනවනම් ම මේ ප්‍රර්සන මම කරන දෙයක් කියන්නේ මේ විට ඩොලර් දහක් කනෝනම් වාට පුළුවන් මාස අවසානයද මෙ මේ ඩොලර් දා හතරට වෙන් කරගන්න දඩ ඩොලර් දෙසය පණහක් කෙනවා එක දේකට යහෝදවන්න. වාල් ොල දෙසේ පණහක් ඇති මාසේ වීදම විදිේට අරගන්න දවට ොලර් තව දෙසේ පනාාක්ො ල්ල පුළන් මොගක් කර පින්කමක් කියේමනැත්තම් වෙන දේකට දන්න කාටාරී දවක් කරන්න මෙන්න මේේවාගේ දේකටව ද න්න ොල දෙසේ පණහ කරගන්න පුළුවන් එමනත්තුම් වාල මෙමන්න මේ ගණන්න ඩොල සියක් දක්වා. අඩෝ ගරගන්න පුුවන් ඒක යාලා කරන විදිියෝ වාල තිීරණ කරන්න ඕන කොච්චරත් දවාල කට මනැත කටු දවක් කරන්න ව කරන්න ව ගේ ප්‍රසන යි ේක ොචට ම ක් නද එක එක් ාගේ ලයිස්්ේක නොව ස්සන. එඒකට ම සාමන්මක ල් පසන කරන්න පුලන් විදිියක් කියල දෙන්න හරට ේද පා ොල දෙේසේ පනගන්න එකකොට ලගේ ීදමට දෙසේපනා කඩරු උදවක් කරන්න එමනත්තන් කාටර කියක් කරරි දෙන්න. වන්න මේවාගේදේකට පින්කමක් කරන්න වාගේ දකට වල්ට තවකොටසක් වෙන් කරගේ. ඒලඟට අල් පුලුවන් තව කොටසක් වෙන් කරන්න. ආගේ ඉන්න්නෙස්මන් වල්ට ති ඉන්ස්මන්ටවල් ල අනි වාරයෙන්ම කොටසක්වෙන් කරගන්න ඉන්න්නෙස්මන් කරනැටිත් මංගේස්සරද ල්ල ප්‍රී කියේල් දෙෙන ු නන්ල කර කොමද අප ස්පොට් ටඩංල ස්පොට් ටේඩ කරන්නන්නේ සහ අපි කොමද ලෝන් ටර්ම ඉන්නස්මන් කරන්න කියෙනෙ ගෙන තිස් රට කියලදෙන දො ඉන්නස්මන්ට ල්ඩ ල්ල කොටසක්වෙන්න් කරගන්න පුළුවන් ඊ ළඟට අල් පුුවන් තව කොටසට වුවන් කරගන්න ආයෝජනයක් විදිේට එමනත්තාම් ආලගේ ුණ හරිතියන බැංක නු හමනත්තන් වෙනත් ම ක්කර ල නම් නන්ති නොනො ල්ල පුුවන් ලගේ මුදලක් ඉතුරු කලා තියාගන්න හදිසියක් ුණනාාමගන්න වාල මුදලක් ඉතිතුරුරගන්න පුළුවන් නිවාරයම මෙන්න මේ විද යාල පොපිට් එක වෙන් කරගන්න ඒ වාල්ල ගොඩක් වැදගත් මේ විදට වායාල මනේ් මන්් එකක් ියස් කරනවා කියන්න වාල සුපිරිියටම වායාලගේ ට්‍රේඩින් ලයි් එක වගේම ඕන ලයිෆ් එක කදාගන්න පුළුවන් යාල ඉතුරුවක් කරගන්න පුළුවන්. එතකොට තව දෙයක් වාල කරන්නඕනේ මේකම උදාහනැවිදට හතරට වෙන් කරන්නිය මේක මීට වඩා වාල කොටස් කරන්න පුළුවන් මොකද වාට ප්‍රොපිට් එකක් එනවනං ඒ පොපිට්ට එකගේ කොටසක්. අනිවාරෙන්ම පියචටේ් කරන්න තියාගන්න ඕනේ. එකකොට පොපිට්ගෙන් පියචටේට් කරන්න කොටසක් එකතු කරගත්තාහම තමයි වගේ කැපිටල් එක දවසින් දවස ලොකුවෙන්න නැතම්වාගේ කැපිටල් එක එකම තැනම තියන්න පුුවන් උදාහරණකිවා ඩොලර් සියෙන්න්නම් පටන්ගන්න වා ඩොලර් තුන්සිීයක්ක් හොයපුහම ට පොපිට් එක ොර් දෙසයක් තිනවා එතකට මේ ඩොලර් දෙසය හතරට බෙදපුහම ඩොලර් පණාගානයවාටයනවා එතවට ඩොලර් පනහි අඩුම ොලර් පනහවාට මෙනම මාජින්නේ එකට ඊළඟ සිද ඇත්කරන්න පුළුවන්නා වා ඊළං මාසේ පටන්ගන්නේ ඩොලර් එකසේ පණාක තවට තව ඊළං මාසයනකොටවා ඩොලර් එකසේ පණහේ කියන්නේ තව පනක් එකතුලා එතකටවා ඩොලර් එකේ පනහ ඩොලර් හරිසයපනා ප්‍රපිත් ක්‍රහමවාට පුලන් ීළ දවස්සිද ොලර් තුන්සේ පනාහතරට බෙදලා මේ කනොත්ඒ එක කොටසක් මේකට ඇත් කරගන්න එතවට ඩොල්ර් දෙසි විසි පහක්විතරවා එතකට මෙ මේ ඩොල්ර් දෙසි විසි පහහින් තමයිවා තුන්ගනි මසය රම්ම කරන්න දොඩාල්ල පුලන් තුන්ගනි මාසෙද ඩොලර් දෙසි විසි පහගේ තු වුණනක්වායා ගන්න එකන ඩොලර් හයිසිය පනහක් වගේ හයිස ඇත්ත පහක් වගේ ප්‍රමාණය මේ විට ඩොල් හසේ හත්ත පහක් වල්ට අන් කරගන්න පුලන් ලබන මාසයනකොට එතවට ඩොල් හයිස ඇත්ත පහකි කියන්න දෙස විසි පහයයි. පායික්යි කරම හරිසේ පනක්වල් පොපිට් එතවට හරිසය පනහතරට බෙදලා ඒකෙන් එකකොට සක් මේ කැපිටර් ලෙකරත් කරපු හම ඩොලර්සි පාටකොට සට කරම් මෙතන තාව ඩොල තුන්සේ පනා කිරෙන මේ මියටතු අල්ඩ කැපිටල්ල එකක් ග්‍රෝකරගන්න වෙනවාඇවිදිට කැපිටල් එක ග්‍රෝකරන්න ග්්‍රෝකරන්නවාගේ එකටේඩෙක්කට වැටන ගන වැඩියන එක ටෙඩ්ඩක්කට වැටන ගාන වැඩියනවා කියන පයිපසන් ටෝල්ල එකට අනු වැඩියන කියන්න ඔල්ල ලොක ප්‍රොපිට් එකක් කරගන්න පුළුවන් පස ර රන්න දි ේ ලින් පපි කරන්න ොද ට ලොස ක් ුණු. ඒ ෝ නාවද රිකව කරගන්න ආලග ොදලක් අනිවාරෙන්ම තියෙන්න්නන. ඒ මුදල වැඩිය වන තරමට වට ලොස්්චක රිික කරගන්න ඉතා මත් ලේසි. එති මහිදන වාල්ල දේවල් අනිවාරම ේෙන් තිග ති මීටෝඩ කතා කරන්න දේවල් ගොඩක්තිනෙන ඒ ේවල් හැම දෙයක්ම ල්ට කරා. රදි ශාකරගන්න YouTube ක් න ගොක් දෙවල් ගොඩක්ලොක ොල ජ එකකක් ල් දරගන්නපුළුව YouTube චන්ල එක සස්කाइब කරන්න ඒක සස්කරाइब කලලා ඒ දාන වීඩියහසුත් බලන්න එකද අල්ලු දේවල් ම අපදේට ක නමද කෝස එකක් කියලා මම දන්න හැමදේම මට ඒ කෝසකෙන් කියලා දෙන්න බෑ ෝ ක් ද ්‍රාන වස ගෙන ගන්නන කාරනක් ගේ පැත්තින පැත්තින තු වල් ක් ෙන් ගන්නන නත්ත ාවගන එක්ගෙන් හල ග ගන්නවන. එති දේවල් හරියට හදාගන ල ක් ප රෙන් දාගන රට යන්න එති ළං ීඩක ම කියලදනවා කොහොද අප. සයිකොලෙජිකල් පැත්තාහදා ගන්න නිසා අපි කොහමද ඇනලයිස් එකටනුව බයිනෑස් එකේ ඇත්තටම පියචට්‍රේඩ් එකක් දාන්න කියනේ ගැන ඊළඟ වීඩියෝස් දෙකෙන් බං කියල දෙවා. ඉතින් අපි ආයෙත් මෙන්න මේ වගේ වීඩේෙන් හමම ඒතකංවාල හැමෝටම සබ දවසත්.